සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දිනාටම ටික කාලයක නිහඬියාවකින් පසු නැවත මන්සල වෙත පැමිණි ඔබ සියලු දෙනා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් අපි මන්සලට පිළිගන්නවා විශේෂයෙන්ම අපගේ ආරාධනාව පිළිගෙන මෙතනට පැමිණි අපිට ගෞරවයක් වශයෙන් පැමිණි ප්‍රවීණ ගීත රචක නාට්‍යවේදී ලෝෂන් බුලත්සිංහල මැතිතුමන් ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රවීණ ලේඛක සමුද්‍ර වෙත්තසිංහ මැතිතුමන් ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්දසිරි මැතිනිය විශාරද නිරංජලා සරෝජනී මැතිනිය ඒ වගේම විශාරද අනුරාධා නන්දසිරි මැතිනිය ඒ වගේම අප රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනෝජ රුද්‍රිකු මැතිතුමා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ශ්‍රියානි රණසිංහ මැතිනිය ඒ වගේම සියලුම විශේෂඥ වෛද්‍යරුන් වෛද්‍යරුන් ඇතුළු සියලුම රෝහල් කාර්ය මණ්ඩලය මම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මන්සලට පිළිගන්නවා ඉතින් අපි හිතුවා මේ ගමන ටිකක් වෙනස් දෙයක් කරන්න කියලා අපි අද දවසේ මිනිසා ලූෂන් බුලත්සිංහලයන්ට අපි ආරාධනා කරා ඔහුලියු ගීත පිළිබඳව කිසියම් කතනක යෙදෙන්නට ඉතින් මේ සියලු දේ පිටිපස්සේ අපිට ශක්තිය දෙමින් අපිට මඟ පෙන්වන්නේ මන්සලේ ගරු සභාපති විශේෂඥ වෛද්‍ය චින්තක හත්ලවත්ත මැතිතුමා ඉතින් අපි වැඩිය කාලය මිඩංගු නොකර අපි අද දවසේ අපේ ආරාධිත අමුත්තා ඔහුට උපහාරයක් විදිහට අපි ඔහුව වේදිකාවට කැඳවමු ඒ ප්‍රවීණ ගීත රචක නාට්‍යවේදී ලෝෂන් බුලත්සිංහල මැතිතුමා ඔබතුමාට ඉතාම ආදරයෙන් අපි ආරාධනා කරනවා වේදිකාව මතට ඒ වගේම ඔහුත් සමග දොඩමළුවන්නට අපි ආරාධනා කරනවා ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රවීණ ලේඛක සමුද්‍ර වෙත්තසිංහ මැතිතුමාට වේදිකාව මතට මම හිතන්නේ ඔබ සියලු දෙනාම ඔබ සියලු දෙනාටම මේ හෝරා දෙක ඔබට හොරා ගෙවී ආවි සුන්දර තැන් ගොඩක් හමු වේවි ඉතින් අපි කාලය මිඩංගු නොකර අපි මෙතුමන්ලාට වේදිකාව බාර කරමින් අපි සමු ගන්නවා ඉතින් ඔවුන් ඔබව ඉතාමත්ම සුන්දර චාරිකාවක ගිනෑයි කියා අපි බලාපොරොත්තු වෙනවා ස්තුතියි අයිබෝවන් බ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට අද අපි ප්‍රවීණතම නාට්‍යවේදියෙක් ප්‍රවීණතම ගීත රචකයෙක් ඒ වගේම ප්‍රවීණතම රංගන ශිල්පියෙක් වන ලූෂන් බුලත්සිංහලයන් සමග ඔහුගේ ගීත පිළිබඳ ඔහුගේ ගීතවල අත්දැකීම් පිළිබඳව සුහද පිළිසඳරක යෙදෙන්නයි මේ සූදානම් වෙන්නේ අපේ ගීත සාහිත්‍ය ආරම්භ වෙන්නේ නාඩගම් සහ නෘත්‍ය යුගවලින් අපේ මුල්ම ගීත රචකයෝ තමයි සීඩොන් බස්තියන් චාල්ස් ඩයස් ජෝන් ද සිල්වා වැනි අය ඊට පස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමත් ගීත රචනා කළා තියෙනවා අයම්ආර්ඒ ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිතුමත් ගීත රචනා කළා තියෙනවා මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වෛද්‍ය විද්‍යා මහාචාර්යතුමත් ගීත රචනා කළා තියෙනවා මහාචාර්ය කාලෝ ෆොන්සේකත් ගීත රචනා කළා තියෙනවා මේ විදිහට ගත්තොත්
लंकावे गीत रचक परंपराव सिय गणना मे सिय गणना गीत रचक परंपरावीन होंदे में गीत रचके दहादिनिक तोरण कियला कियोत विशिष्टतम गीत रचके दहादिनिक तोरण कियला कियोत ए दहादिना अतर मूल पेले इन्न केनेक तमाई लूशन बुला सिंहल कियन मे अग्रगण्य गीत रचकया ओब कियवल अति कोलरा काली आले कियन कृतिय रचना कल नोबेल सम्मान लाभी कोलंबिया लेखक गब्रियल गार्सिया मार्केज वरक एक अपूर्व प्रकाशक कला ओहु विश्व साहित्य विशिष्टतम लेखक एक वन फ्रांस काफ्का के केटिकतावक कियवन विट एक केटिकतावे भाषाव मोनतरम प्रबल दियन वन ओहु एंदेम बिमट विसीऊना कियला संधान कल तीयन एवगे तमाय लूशन बुला सिंहलयान रचना कल कोलम तोट नैत महालुवी गीते आहन कोट मरण तुनाक कैति मिनिसा बलासिटी कियन गीते आहन कोट दंपाटिन लास आंद बैसे आनवा कियन गीते आहन कोट मेघंग मेदुरु खतर गेवा गीते आहन कोट अहसिन तारुवा कडा वेटिनवा गीते आहन कोट अपियो एंदेम बिमट विसिवेन तरम ये गीतवल भाषा भावितय प्रबलाय एनिसाम ओहुगे गीत पिलिबंद शास्त्रीय वाद्यनीय करला मम कृतियक संपादनीय कला नूतन गीते रूपक रचकया कियला अद एन्ने नूतन गीते रूपक रचकया तमाय ओब हमुवे मे पेनी सिटिन्ने अपि सियलु देनाम ओहुट होंद अत्पुल सन्नादयक देमु आय भवन लूशन बुला सिंह लेली ओ अभी मे वेड सटहान आरंभ करान ओब रचना कल विशारद मालनी बुला सिंह गायना कल राज मैदुर के इपदी सिटिया नम किन गीते तोहर गिनती बेनो मालनी बुला सिंह लेन लूशन बुला सिंह लेन गे गीत गणना वक म गायना कर लती नो सेंदे हसवगे सरसी मट इन्न किया कीन गीते पुनपोदा संद उबगिनावुत मलवट्टियकट अरगन्नम कीन गीते एवगेम अहसिन तरुवा कडावटेनवा कीन गीते अने पुंचि कालिदास गुत गुता कीन प्रेम कथा अहं इन्न बै कीन गीते मे विधि गीत राशियक तीन ए सियलुम गीत लंकावे विशिष्टतम गीत मंहन कैमती राज्य मैदुर के इपदी सिटिया नमे गीते लूशन बुला सिंगले ने कोह मैदो बे अतिन लिए उन्हें मे गीते पासु भी में मुकाद्द किया लाम बहु विलावट समुद्र मागे गीत वाले अंतर्गते एक गोनुवेच्च हैंगी हिम मागे में जीविते अध्यक्षीम हराहाम आपु हैंगी राज्य मैदुर का गीते अत एहमाई මොකද මගේ ජීවිතේ පුංචි කාලේ ඉතාම කටුක දරිද්‍රතාවයෙන් වෙලාගත්තු ජීවිතය. ඒ ජීවිතේ මට ඉතාම වේදනාත්මකම දේ තමයි අපි වෙනුවෙන් දුක් විඳපු අම්මා. අම්මා ගැන මට කියාගන්න බැරි දේ තමයි අම්මා මං ගැන මොනවා හිතුවද කියන ඒ තරමට ඒ දුප්පත්කමත් එක්ක ජීවත් වෙන්න මම අම්මලට කරදර නොකර ජීවත් වෙන්න පුංචි කාලේ ඉඳන්ම පුරුදු වුණා නමුත් මගේ දරුවෝ ලොකු වෙනකොට ඒගොල්ලන්ට කවදාවත් ඒ හැඟීම ඇති වෙන්න මං ඉඩ දුන්නේ නැහැ ඔය අතර වාරේ තමයි මේ ගීතය ලියවෙන්නේ मगे अम्मा इतकोट महालुई मं अम्मट गरुकरिच इक हंगी मक्ता माई अम्मा मंगन मनोहित लियन एक मंगिता ने मे गीते पदमाला विताम संवेदी ये पदमाला अपी अपे नितग हंदुलक्नांगवन सुलुई पुंची पेटिकान मगदिगा अंडवन सिल्लर रसकविली
දිවයන ඉගිලෙන සෙල් වාහන සෙල් දිවයන ඉගිලෙන සෙල්ලම් යානා පෙනී පෙනී අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ හීනෙන් හිනා නොවි මා අඬවාපන් මේ රෑ යමේ අපි මේ ගීතය ගායනා කරන්නේ අපේ වෛද්‍යවරු මං හිතන්නේ උන්ගේ නම ඔබ විසින් නිවේදනය කරනවා ඇති ආනන්දනීය ගායනයකින් මේ රාත්‍රිය ආරම්භ වීමට මේ ආරාධනය වෛද්‍ය චතුරි වීරවර්ධනට අපිට හම්බ වෙන්නේ සින්දු කියන වෛද්‍යවරු සින්දු කියන දොස්තර නෝන කෙනෙක් මං හිතන්නේ තාම අපූර්වට ගායනා කළ ගීතය අපේ ප්‍රවීණතම අපේ රටේ විශිෂ්ටතම ගායන වේදීන් දීප පොලක් මද සභාවේ ඉන්නවා ප්‍රවීණ ගායිකා නිරංජලා සරෝජිනි ප්‍රවීණ ගායිකා විශාරද මල්කාන්ති නන්දසිරි විශාරද අනුරාධා නන්දසිරි ඒගොල්ලන්ගෙන් ඇහුවොත් හොඳ හොඳ මිනිස්ත්‍රියක් දී ගායලා පිළිබඳව මීළඟට අපි තෝරගත්තේ සුනිල් එදිරිසිංහයන් ගායනා කරන
ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවත් කළ තවත් එක් ප්‍රබල ගීතයක් විනිබර යාමේ සැවුලන් හඬලනවා කියන ගීතය. මේ සැවුලන් කියලා කියන්නේ කවුද? සැවුලන් කියලා කියන්නේ කවුද? දැන් අපි කියවලා තියෙනවා සංදේශයක් සැවුල් සංදේශය කිය. මේ සැවුලන් කියන්නේ කුකුලන්. අපි වැරදිලා හරි ලූෂන් බුලසිංහලයන් මෙතන අර ව්‍යක්ත සිංහල භාෂාවේන සැවුලන් කියන පදයේ වෙනුවට වැරදිලා හරි යෙදුවනම් පිනිබර යාමේ කුකුලන් හඬලනවා කියලා මං හිතන්නේ මේ අපූර්වත්වයේ මේ ගීතයට එන්නේ නැහැ. ඒ වගේ තමයි සමහර වචන පාවිච්චි කරනකොට හරීම අර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. අපි මේ ළඟදී පහුගිය සති කීපය තුලම මේ YouTube එක කැළඹුව එක ගීතයක් නිල් කටරොරු මලින් උපන් මුනීන්ද්‍රයානිනි කිය. මේ මුනීන්ද්‍රයානිනි කියන වචනේ එහෙම ආවට ගියාට පාවිච්චි කරන්න බෑ. දැන් මුනි කියන්නේ කෙලෙසුන් නැසූ පුද්ගලයන් උතුමන් වහන්සේ. මුනීන්ද්‍රයානෝ කියන්නේ බුදුහාමුදුරුවන්. දැන් තිලෝනා සෑසි මුනි ගෞතම ස්වාමි කියලා අපේ විශිෂ්ට ගීත රචකයෝ ලිව්වේ. ලෝනා මුනි රාජගේ කියලා අපේ විශිෂ්ට ගීත රචකයෝ ලිව්වේ. මේ හිස් පුද්ගලයෙකුට මුනීන්ද්‍රයානනී කියලා ආමන්ත්‍රණය කරනවා මොනතරම් අවිචාරවත්ද, මොනතරම් අවියද්ද, මොනතරම් අනුවන පුද්ගලයෝද. ඒක නිසා පිනිබර යාමේ කුකුලන් හඬලනවා වෙනුවට පිනිබර යාමේ සැවුලන් හඬලනවා කියන්න තරම් මේ විශිෂ්ට ගීත රචකයාට ඒ භාෂා නිපුණත්වය, වාචස්පති භාවය, වදනිසුරු බව තිබුණ නිසා තමයි මේ විශිෂ්ට ගීතය ලියවුණි. ඉතින් අපි ලූෂන් බුලසිංහලෙන් අහමු මේ අපූර්ව ගීතය ලියන්න මොකද්ද ඔබට පසුබිම් වුණේ, මොකද්ද මේ ගීතේ අත්දැකීම කිය. ඉස්සෙල්ලා මගේ අම්මාගේ පසුබිම ගැන මම කිව්වේ, මගේ තාත්තා ගැන කියන්න ඕනේ. මගේ තාත්තා පාන්දර මාව කූද්දලා මම පවුලේ වැඩිමලා හින්දා මට තමා සියලුම වගකීම් බාර දෙන. එතකොට මං අවුරුදු 8ක 10ක ළමයි. ඒ කාලේ මගේ තිබුණා ලොකු අකීකරුකමක්, මූදේ නාන්න යනවා. එහෙම නැත්තම් රත්මලානේ කඳවල වැවේ නාන්න යනවා කොල්ලොත් එක්ක. අපේ තාත්තා හරි කේන්ති ගන්න එක දෙයක් තමයි මං ඒ මූදේ නාන්න යන වැවේ නාන්න යන එකට. උදේම නැගිටලා කියන්නේ කොහෙවත් මේවා කරන්න එපා, මේවා කරන්න එපා, අම්මා කියන දේවල් වලට විරුද්ධව මොනාවත් කරන්න එපා, මෙහෙම කියලා මට උපදෙස් දීලා යන ඔය හැඟීම. එයා පාන්දර කෝච්චිය යන වැඩට යන්නේ කොළඹ හාබරකේ, මගේ තාත්තා වැඩ කළේ කොළඹ වරහයි. ඉතින් පාන්දර රත්මලාණෙන් පිටත් වෙන කෝච්චියේ නැගලා තමයි මේ යන්නේ. ඒ යන්න ඉස්සලා දෙන උපදෙස් ටික මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ ටික තමයි මේ ජීවිතයේ මේ අපිව ගොඩනගන්න ඒ උපදෙස් ටික තමයි මට පිහිටව. ගංගෙයි ඇලී පැන මුරණ්ඩු ඌදා දුක් වේවි අම්මා. ඉරහඳ පවතිනතුරු කිසි දිනක අඩු නොවන පියසෙන හැස ගැන ගායනා කරන්න වෛද්‍ය සුචිත් ප්‍රේමවර්ධන. යාමි සෙවුලන් හඬලනවා, අම්මා වටක ලිපගිනි නැලවෙනවා, ඔළඹ එල්ලුව රජගමනට එනවා, නැගිටින් පුතුනි බිම්මල් නැගෙනවා. අපුරට යන්න පමාවී ගුරු සිත රිදිලා වේවැල
අඬවාවි පුතුනේ අකුරට යන්න පමාවි කුරුසිත විදිලා වේවැල අඬවාවි යංගේ ඇලේ පැන තෙප්පම් පැදලා මුගන් සැවුලන් අඬලනවා අම්මා වටක ලිපගිනි නැලවෙනවා කොළඹ එල්ලුව රජගමනට එනවා නැගිටින් පුතුනේ බිම්මල් පිනැහෙනවා ගිනි නොබලා කඩ මළු ඇඳත් පින් කඳ බැබලෙනවා වේල දිවේලේ කුස ගිනි නොබලා කඩ මළු ඇඳත් පින් කඳ බැබලෙනවා කලක රුවන් වැසි වසන කාලේ ශිල්ප උගත් සැවුලන් අඬලනවා අම්මා වටක ලිපගිනි නැලවෙනවා ඔළඹ එල්ලුව රජගමනට එනවා නැගිටින් පුතුනේ බිම්මල් මේ සොඳුරු සන්ධ්‍යාව තවත් වර්ණවත් කිරීමට මේ ගෞරවනීය ආරාධනය විශේෂඥ වෛද්‍ය තුෂාර මුතුනායකයන්. විතුල නොකී දේ දෙනෙති කියවෙනවා වසන් කරන සිත වෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද වුවා උනේ මදුමල් පිපිලාදු ඇඩරුව බලලා ඇඩ පද වෙහෙසන්නේචිහිතේ පොඩි මදුමල් පිපිලාදු ගෙදර බුදුුව උදානයක් වූ නංගිගේ හිත ළඟ කවුරුද වුවාවුනේ නොකී දේ දිනෙතේ කියවෙනවා වසන් කරන හිත මූනේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද වුවාවුනේ බොලතියේ ඉස්සර මුර තල්ලුවෝ
කෙලි සඟවා තැබුවාදෝ බාල බොළඳී ඉස්සර උරකල්ලු කවට සිනා කෙලි සඟවා තැබුවාදෝ වසන්තයට පෙර කැකුලට ලංවී නංගිගේ හිත ළඟ කවුරුද හුවාවුනේ පිතොල නොකී දේදනෙතේ කියැවෙනවා වසන් කරන හිත පේලියැවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද හුවාවුනේ මම අද තමයි දැනගත්තේ මෙච්චර හොඳට වෛද්‍යවරුන්ට සින්දු කියන්න පුළුවන්ද කියලා. සින්දු ලියපු වෛද්‍යවරුණන් හිටියා. දැන් මේ කලා ක්ෂේත්‍රයේ මේ අපි සියලු දෙනාටම ඉතාම ආදරෙන් ඇසුරු කරන්න ලැබුණු වෛද්‍යවරයෙක් තමයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා. ඔබගේ ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්. වරක් කාලෝස මට කියපු කතාවක් මං කියන්නම් කෙටියෙන්. එතුමා වෛද්‍ය විද්‍යාලේ උගන්වන කාලේ හැමදාම උගන්වනවලු හදවත ඌ කලි පොම්පේකි. හැමදාම උගන්වනවලු හදවත ඌ කලි පොම්පේකි. හැමදාම කියනවලු හදවත ඌ කලි පොම්පේකි. දවසක් දේශනය හමාර කළා කොරිඩෝ එකේ යනකොට එතුමාට මේ කොළ කෑල්ලක් වගේ චිට් එකක් වගේ දෙයක් දැකලා අහුලගෙන තියෙනවා. එතුමා බලනකොට මේ පෙම් හසුණක්. මේකේ ලියලා තියෙනවලු කාලෝ සර් හැමදාම කියනවා නේද හදවත පොම්පයක් කියලා. ඉතින් මම මගේ මුළු පොම්පේම්ම ඔබට ආදරේ. මෙන්න මේ විදිහට තමයි මේ වෛද්‍ය ශිෂ්‍යෙක් ශිෂ්‍යාවකට ආදරය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපි දැන් මහන් යන්නේ ලූෂන් බුලත් සිංහලයන් මුළු පොම්පේන්ම ලියපු ගීතයක්. ඒ තමයි නිරංජලා සරෝජිනි ගායනා කරන මිනි මිනි පොදේ ලා අඳුරේ තෙමි තෙමි ගියදා කියන ගීතය. නිරංජලා සරෝජිනියගේ විශිෂ්ටතම ගීත ටික ලියලා තියෙන්නේ ලූෂන් බුලත් සිංහලයන් කියන එකයි මගේ අදහස. මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනි කියන ගීතය ඔබ අහලා ඇති. සඳ ලතා නගේ ගඟ ගැඹුරුයි ආදර දිය කඳ වියරුයි පීනන්නට බහින්න එපා ස්වර්ණහංසී කියන ගීතය ඔබ අහලා ඇති. මම මා ගැන දන්නේ නෑ මට ඔබ ගැන දැනගන්න ඕනේ නෑ කියන ගීතය ඔබ අහලා නැත්නම් YouTube එකේ ගිහලා අහන්න. යට ගියාවේ මතකයේ ගලා ගිය ගංගාවකි ඒ මගින් ගඟ නෑ ගලන්නේ සලකුණක්වත් නෑ ප්‍රථම ප්‍රේමයේ වැලි තලාවක් වී. මේ ගීත අහලා නැත්නම් අහන්න. ලංකාවේ ලියවිච්ච අතිශය විශිෂ්ට සුන්දරතම ප්‍රේම ගීත. ඉතින් මම අහන්න කැමති නිරංජලා සරෝජිනියගෙන් මිනි මිනි පොදේ ලාඳුරේ තෙමි තෙමි ගියදා කියන මේ ගීතය ඔබගේ අතිශය ජනප්‍රියතම ගීතයක්. මේ ගීතය පිළිබඳ ඔබගේ මතකය අවදි කරන්න පුළුවන් නම් මේ වෙලාවේ මං හිතන්නේ ඉතාම අපූර්ව අත්දැකීමක් වෙයි අපිට. ස්තුතියි සමුද්‍ර. ඇත්තම මට මගේ අතීතයට යනවා 1974 වසරට මනසින්. මොකද මම සරලගී ගායිකාවක් හැටියට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සමත්කමක් ලැබලා මට ලැබෙනවා ගීත හතරක් ස්වතන්ත්‍ර ගීත හතරක් ගායනා කරන්න. ඉතින් එවැනි අවස්ථාවකදී 76 වසරේ තමයි මට මේ ගීය ගයන්න ලැබෙන්නේ. ඉතින් ඔබ දන්නවා අපිට 70 දශකයේ කියන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගය කියලා හැමෝම ප්‍රකාශ කරනවා. ඉතින් මම සතුටු වෙනවා ඒ 70 දශකයෙන් මේ කලා ලොවට පිවිසෙන්න පුළුවන් වීම පිළිබඳව. ඒ මොකද අර්ථපූර්ණ ගීත රසක් අපිට රචනා කරලා දුන්නේ මේ අපේ ලූෂන් අයියා වැනිම තවත් විද්වතුන්
සැහැණ පිරිසක් ඒ කාලේ අපිට ඇසුරු කරන්න ලැබුණා. අපි ළමා ශිල්පීන් හැටියට 68 69 70 දශකවල හිටියත් 74 වසර වෙනකොට අපි යෞවනත්වයටපත් වෙලා ඒ කාලේ වෙනකොට තමයි අපිට දැනුනේ මේ ගීතවල මොනතරම් අර්ථපූර්ණ රසයක් තියෙනවද කියලා. ඉතින් ලූෂන් අයියලා වැනි අයගෙන් ඒ ලැබුණු අනුග්‍රහය හින්දා තමයි මං හිතන්නේ අපිට අපේ සංගීත ගමන ඉදිරියට අරන් යන්න ස්ථාවරව ඉදිරියට අරන් යන්න පුළුවන් වුණේ. ඉතින් මං හිතනවා ඒ වැටුණු අත්තිවාරම හින්දා තමයි අපිට කාලයක් මං හිතන්නේ අදටත් අපේ ගීත ඉතාම ආදරෙන් අසන රසික පිරිසක් ඉන්නේ. ඒ ඒකෙන් මං හිතන්නේ භාගයක්ම හිමි වෙන්න ඕනේ අපේ ලූෂන් අයියා වැනි අයට ඒ ප්‍රසාදය. ඉතින් මේ මේ මිනිමිනි පොදේ ගීතය මට මතක් වෙනවා සමුද්‍ර විදේශ රටවල සංගීත සම්දර්ශන පැවැත්වෙන අවස්ථාවලදී මට දෙසරෙකුත් ගායනා කරන්න වෙලා තිනවා. ඒ තරම් ඉල්ලුමක් තිබුණ ගීතයක් මේ මිනිමිනි පොදේ ගීතය. ඉතින් ගීතයෙන් කියවෙන්නේ නම් සංවේදී හැඟුමක් උනත් මං හිතන්නේ මෙහි ලය ටිකක් වේගෙන් යන්නේ. ඒ හින්දා වෙන්න ඕනේ සමහර විට හුඟක් අය ආසාවෙන් මේ ගීතේ රස විඳින්නේ. ඉතින් අර අර්ථය තමයි මං හිතන්නේ ගීතේ වැදගත් වෙන්නේ. මුලින් මේ අර්ථ රසයට අපි ලොල් බඳිනවා, ඊට පස්සේ තමයි සංගීතය සහ ගායිකාව කවුද කියලා අපි හොයන්න පටන් ගන්නෙ. ඉතින් මම මගේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරනවා ලූෂන් අයියට. අපිට මෙවැනි හරබර ගීත ගණනාවක් රචනා කරලා දෙන්න පුළුවන් වීම පිළිබඳව බොහොම ස්තුතියි. ස්තුති නිරංජලා සරෝජිනියට. හොඳයි, අපි එහෙනම් ඒ ගීතේ හමු. මාහෙලු කඳු ලැලි පුරවා වැහි කළු වේවි, ඔබ පාමුල මුතු අරුසා විසිරී යාවි. වෛද්‍ය මිහිරි දිසානායක, රසික අප මන්මත් කිරීමට ඔබට මේ අවස්ථාව.
බලාගෙන ගියාම වෛද්‍යවරුන්ට බැරි දෙයක් නැහැනේ. දැන් ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙටි කතා කරුවන් 3 දෙනා අතරින් එක්කෙනෙකු වෙන රුසියානු ජාතික ලේකක ඇන්ටන් චෙකෝෆ් කියන්නේත් වෛද්‍යවරයෙක්. කියුබානු විප්ලවයට නායකත්වය දුන් ශ්‍රේෂ්ඨ විප්ලවීය නායක එර්නෙස්ටෝ චේ ගුයෙරා කියන්නේත් වෛද්‍යවරයෙක්. සිංගප්පූරුව ගොඩනැගූ ලී ක්වාන් යූ කියන්නේත් වෛද්‍යවරයෙක්. බලාගෙන ගියාම වෛද්‍යවරුන්ට බැරි දෙයක් නැහැ වගේ තමයි මට පේන්නේ. මීළඟට අපි ලංකාවේ සිංහල සිනමා ඉතිහාසයේ ලියවෙච්ච නිර්මාණය වෙච්ච විශිෂ්ටතම සිනමා ගීතයක් පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ තමයි ලූෂන් බුලසිංහලයන් රචනා කළ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ, පරාක්‍රම නිරියල්ලගේ සිරිමැදුර චිත්‍රපටයේ තේමා ගීතය. මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටි මේ ගීතය අහනකොට අපිව ඇඳෙන් බිමට විසිවෙන තරම් ප්‍රබල ගීතයක්. අපේ රෝමෝද්ගමනය කරවන තරම් ප්‍රබල ගීතයක්. ලූෂන් බුලසිංහලේනි මට කියන්නකෝ මේ ගීතේ පසුබිම් කතාව. ඇත්තටම ওই ගීතේ රචනා කළේ පරාක්‍රම නිරියල්ල සිනමා තිරනාටකයේ මට ගෙනල්ල දුන්නා. මේක බලලා මේකට ගැළපෙන අහවල් තැනට ගැළපෙන චිත්‍රපටයේ ගායනා කරනවා ඒ චරිතයක්. ඒකට ඇත්තටම ওই ගීතේ රචනා කරනකොට මගේ ඔළුවට ආපු එක දෙයක් තමයි අර ජනගී දඬුවල් දැයේ කතාව. මරණ තුනක් ඇති. ඔව්. ඇත්තටම මම ගීතේ මුලින්ම ආරම්භ කළේ දඬුවල් බෑයයි. ඔව්. එහෙමයි වෙනම අන්තිමේදී ওই ගීතේ ලියලා ප්‍රේමසිරි කේමදාස මහත්මයා එක්ක එයාගේ කාර් එකේ යන ගමන් මට කිව්වා මේක කියවන්න. එතකොට ওই මරණ තුනක් ඇති මිනිසා බලා සිටී කියන එක එන්නේ අර දඬුවල් බෑයයි මොන සලුවයිද මේ බලන්න සරස්වති කියන වචනවලට පස්සේ මට මිස කේමදාස කිව්වා නෑ ලූෂන් දඬුවල් බෑය කතාව නෙමෙයි පටන් ගන්න මරණ තුනක් ඇති මිනිසා බලා සිටී කියන තැනින් පටන් ගන්න. මට ඒ වෙලාවේ ඒ කියපු දෙයින් ඇතිවෙච්ච ආවේගය ඔස්සේ තමයි මරණ තුනක් ඇති මිනිසා කියන ඒ වචනත් එක්ක තමයි ඊට පස්සේ අනිත් වචන ටික නැවත පෙළ ගැස්සුනේ. ඒ කියන්නේ සංගීතඥයේ යම් කිසි දෙයක් දකින්න දිහා බලපුවාම තමයි වචනවලට එහා යන තැනකින් එයා පටන් ගන්න බව. ඇත්තටම මේ ගීතේ සාර්ථකත්වයේ මූලික ගෞරවය ප්‍රේමසිරි කේමදාස මහත්මයාට ඒකට හිමි වෙන්න ඕනි. එයා මාව මෙහෙව්වා එයාට යන්න ඕන තැනට මාව ගෙනියන්න. වචන වලින් නෙමෙයි මේ ගීතය උඩට ගියේ සංගීතය ඔස්සේ. ඒකෙන් තමයි හැමතිස්සෙම ගීතයක ආත්මය ගීතයක ප්‍රබලම කොටස වෙන්නේ සංගීතය. සංගීතය කනින් ග්‍රහණය කරගත්තේ නැත්නම් ඒ සංගීතය ඔස්සේ කියන වචන මොනවද කියලා කවුරුවත් විමසන්නේ නැහැ. ඒකින්ද වචන එන්නේ දෙවෙනි තැනට. ඒකින්ද සංගීතඥයා තමයි විශිෂ්ටම කාර්ය කරන්නේ ඕනම ගීත නිර්මාණයේ. ඉතින් අපි ඒ ගෞරවය හැමතිස්සෙම සංගීතඥයාට පිරිනමන්න ඕනේ. හේමදාස මහත්මයා විතරක් නෙමෙයි බොහෝ හැම ගීතයකම සංගීතඥයා පෙරමුණ ගත්තේ නැත්නම් වචනවලට යන්න බෑ. වචන යන්නේ එයාගේ පස්සේ. ඊට පස්සේ තමයි හොයන්නේ මේ තරම් මිහිරි හඬකින් මේ මොනවද කියන්නේ කියලා. අන්න එතකොට හොඳ දෙයක් වචනවල නොතිබුණොත් ඒ ගීතය විසිරෙන. මම හැමතිස්සේම සංගීතඥයාට ප්‍රමුඛත්වය දෙන්නේ ඔන්න ඔය කාරණාව නිසා. අද බොහෝ වෙලාවට මම දකිනවා සංගීතඥයෝ ගීත රචකයා එක්ක තියෙන ඒ සමාගම ටිකක් අඩුයි දැන්. බොහෝ වෙලාවට සංගීතඥයා එක තැනක ගීත රචකයා එක තැනක
එහෙම තමයි අද හුඟක් නිර්මාණ සිද්ධ වෙන්නේ. එදා එහෙම නෙමෙයි. ඒ දෙන්නගේ එකමුතුව තමයි සාර්ථකත්වයට මූලික පදනම. ඉතින් මේක තමයි මේ ගීතේ තියෙන වැදගත්ම පණිවිඩය. ඔව්. මං හිතන්නේ අපිට විශ්මයක් දනවන ගීතයක්. සංගීතයේ ගීතයේ ප්‍රාතිහාර්යයක් යයි ඔප්පු කළ ගීතයක්. ලංකාවේ මොසාඩ් බඳු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තමයි සිංහල ගීතය විශ්වීය සංගීතයට ඔසවා තැබූ මේ රටේ බිහි වූ මහා සංගීතඥයා බව මගේ අදහස. මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි ගායනා කරන සීතරෑයාමේ අඳුරේ කියන ගීතය, අර දුලීකා කියන ගීතය, ඒ වගේ රාගධාරී සංගීතය හදාළ මහා ගායනවේදිකයෙකුගේ හඬ පෞරුෂය ඔහු කැටි කරගන්නා ආකාරයත්, ඒ චිත්‍ර දුලීකා චිත්‍රපටයටම එච්.ආර්. ජෝතිපාල ගායනා කරන වේදනා කන්දේ ඉඳලා ආදරේ දැක අතවනලා දුලීකා කියන ඒ ගීතයත් ඔහු නිර්මාණය කළ තියෙන ඒ පරස්පරය බැලුවාම ඒ මහා ගායනවේදීන් දෙදෙනාගේ හඬ පෞරුෂය කොයි තරම් අපූර්වට ඔහු කැටි කරගෙන තියෙනවද කියන කාරණේ මනාව පැහැදිලි වෙනවා. එහෙමනම් මේ විශ්මය ජනක ප්‍රාතිහාර්යක් බඳු ඒ මහා සංද්වනියක් බඳු ගීතය අපි ශ්‍රවණය කරමු. භාවාතීශ ගායනයකට මේ ඇරයුම වෛද්‍ය එම්.ඩී. අජිත් වෙත. Okay.
රිද්මයෙන් රසාතලය කල එලි ගන්වා වෛද්‍ය අජිත් ඉතාම විශිෂ්ට ලෙස ඒ ගීතේ ගායනා කළා කියලා මම හිතනවා. ඒ වගේම ආචාර්ය කේමදාසයන්ගේ තනුවක් සංගීත නිර්මාණයක් වාදනය කරන එකත් වාද්‍ය වෘන්දයකට ඉතාමත් අසීරු. මම බලාගෙන හිටියේ මේ සිතාරය, වයලීනේ, තබ්ලාව මොන තරම් අපූර්වට විශිෂ්ට ලෙස මේ අපේ වාද්‍ය ශිල්පී සහෝදර සහෝදරියන් වාදනය කළාද කියන එක. මම බලාගෙන හිටියා මේ ගීතේ ස්වරලිපිය මේ පිටු දෙකක් දිගයි. මේගොල්ලෝ අනිත් පැත්ත හරවලා අනිත් පැත්ත හැරෙව්වා. ඒ තරම් දිග ස්වරලිපියක්, ඒ තරම් දුෂ්කර ස්වර සංයෝජනයක් මේ විශිෂ්ට ලෙස වාදනය කළ මේ සංගීත කණ්ඩායමට අපි අපේ ප්‍රණාමය නැවත වරක් පුදු කරමු. මීළඟට අපි අහන්න බලාපොරොත්තු වෙන්නේ ලූෂන් බුලසිංහලයන් රචනා කළ තවත් ප්‍රබල ප්‍රේම ගීතයක්. ඔබ දන්නවා විශාරද ගුණදාස කපුගේ කියන්නේ අපේ රටේ විශිෂ්ට ගී රාශියක් ගායනා කළ ප්‍රමුඛතම ගායකයෙක්. ඔහු ගායනා කළ යුග ගී අතර ඉතාම ජනප්‍රිය ගීතයක් තමයි දම්පාටින් ලා සඳ බැසේ යනවා කියන ගීතය. මේ ගීතය පමණක් නෙමෙයි ලූෂන් බුලසිංහලයන් ඔහුට රචනා කළා තියෙන මාලනී බුලසිංහල සමග ඔහු ගායනා කරන මං හින්දා ඔබ නෙතගින් කඳුලක් හෙලන්න එපා කියන ගීතයත් ඉතාම අර්ථවත් සංකල්පනාවක්. ඒ වගේම ගුණදාස කපුගේ ගායනා කරන තරු මල් යායම පොඩි කර අහස් විලේ කියන ගීතය, සුදු නැන්දායි ගේ දොර වැහුවේ කියන ගීතය, විදුලි මිනි පහන් නිවී කියන ගීතය, මෙබඳු ගීත රාශියක්, බින්දු බින්දු තාරකා කඳුළු මල් විලේ කියන ගීතය ඇතුළු ගීත රාශියක් ලූෂන් බුලසිංහලයන් ඔහුට රචනා කළා තියෙනවා.
ඇත්තටම ඔබෙත් කපුගේ මේ මිත්‍ර සන්තවේ කොහොමද ඇති උනේ ලූෂන් බුලසිංහලින් කපුගේ මගේ මිත්‍රයා දීර්ඝ කාලීනව මොකද මම ගුවන්විදුලියට 1971 නිවේදකෙක් හැටියට පත් වෙලා යනකොට කපුගේ ඒවන විටත් එහෙ නාද ශික්ෂකෙක් හැටියට සේවය කරමින් හිටියේ මුල් අවස්ථාවේ ඉඳන්ම අපි දෙන්නා අතර ඇතිවෙච්ච මිත්‍රත්වය කපුගේ යූ ආර්ය විමල් මේ වගේ කීප දෙනෙක් නිරන්තරව මුණ ගැහෙමින් ඇතිවෙච්ච මිත්‍රත්වය කපුගේ ගායකෙක් වීමට බලපෑවේ මම එන්න ඉස්සෙල්ලා කපුගේ ගායකෙක් බවට පත් වෙලා තිබුණා ජනප්‍රිය කීපයක් මොහු ගායනා කරලා තිබුණා ඒ කාලේ අන්තිමේදී කොහොම හරි මම ගී රචනා කරනවා කියලා දැනගත්තාම කපුගේට උවමනා වුණා මං ලව්වා ගීත රචනා කරව ගන්න. ඉතින් මම ඒ දවස්වල මේ හුඟක් වෙලාවට කවුරු හරි මට කිව්වොත් ගීතයක් ලියනවා මිසක් මම කවදාවත් ගීත ලියාගෙන ගායක ගායිකාවන්ට දීලා නැහැ මගේ ගීතේ කියන්න කියලා. ඉතින් කපුගේ ආරාධනා කරපුවාම තමයි මම මුලින්ම ලිව්වේ සුබ ප්‍රාර්ථනා කියමන් කියන ගීතේ. ඒකත් ජනප්‍රිය වුණාම නිරන්තරවම කපුගේ සරල ගී ගායනා කරනකොට මට කියනවාමයි මට ගීයක් ඕනමයි කියලා. ඉතින් ඒක ඉබේම වගේ ලියවෙනවා. ඒ ඇත්තටම මේ සියලුම ගී වලට වාදක වුණේ මේ මිත්‍රත්වය. යාළුකම නිසා තමයි හැමතිස්සෙම කියන්නේ. ඒක මොකද බයකුත් නැහනේ ඉල්ලන්න. ඒකින්ද කියනවා. දැන් මේ දම්පාටින්ලා සඳ බැස යනවා කියන ගීතය ඇත්තටම ගුණදාස කපුගේට ලියපු ගීතයක් නෙමෙයි. ඒක ඔස්ටින් මොනසිංහ ඒ සංගීතඥයා එයත් ගුවන්විදුලියේම වාදක මණ්ඩලයේ හිටියේ. ඉතින් ඒ හින්දා එයා මට කිව්වා මොකද එයා මගේ නාට්‍යවල සංගීතය නිර්මාණය කරලා තිනවා අතුවැට්ටකාරියම මට කිව්වා මට මේ යුග ගීයක් ලියලා දෙන්න අනුලා එක්ක කියන්න. පස්සේ ඉතින් අනුලායක ගීතයක් කියනවා කිව්වහම ඉතින් මම කල්පනා කළා මොකක් හරි ප්‍රේම ගීතයක් ලියන්න ඕන කියලා. ඉතින් මගේම අතීත ප්‍රේම වෘතාන්තයක එක්තරා මොහොතක් චිත්‍රණය කරලා මගේම බිරිඳට දුන්නා ඒක ගායනා කරන්න. ඉතින් මේ ගීතය ගායනා කළා සරල ගී වැඩසටහනට සරල ගී වැඩසටහන ප්‍රචාරය වුණා. නමුත් ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනක් ප්‍රචාරය වුණාට ගීතයක් නැවත ප්‍රචාරය වෙන්න තැටිගත වෙන්නේ නැහැ. ඒක වෙනම මණ්ඩලයක් මගින් නිරීක්ෂණය කරලා ඒක ඒගොල්ලෝ අනුමත කරන්න ඕනේ මේක තැටියකට නගන්න කියලා. අවාසනාවකට ඔස්ටින් මොනසිංහගේ ඒ සරල ගී වැඩසටහනේ මේ ගීතය තැටියකට නගන්න ඒ මණ්ඩලෙන් අවසරයක් ලැබිලා නැහැ කොහොම හරි. ඔහොම ගිහිල්ලා එක්තරා කාලෙක නැවත ගුණදාස කපුගේට සරල ගී වැඩසටහනක් ආවා. එතකොට මට කිව්වා ගුණදාස ලූෂන් මේ ඔස්ටින්ගේ අර ගීතය මම කියන්නද මං අහුවා මගෙන් නෙමෙයි ඕක අහන්න ඕනේ ඒ ගීතයේ අයිති ඔස්ටින්ට ඒක ලිව්වේ මං එයාට ඒකේ සංගීතය එයාගේ එයා කැමති නම් ඔයාට ඒ ගීතය දෙන්න මගේ කිසි ප්‍රශ්නයක් පස්සේ මේක ඔස්ටින් මොකද ඒගොල්ලෝ ඔක්කොම එකට ඉන්නේ මේක එක තැනනේ අපි වැඩ කරන්නේ ඔස්ටින්ගෙන් මේ ගීතේ ගන්නද කියලා ඇහුවාම ඔස්ටින් ඉතාමත්ම බොහොම ත්‍යාගශීලීව කියදම් වහාම කියන්නේ. ඊට පස්සේ ගීල් තියෙනවා අනුලා එක්ක නෙමෙයි කියන්නේ මම මාල්නීක කියන්නේ ඔස්ටින් කියවල කමක් නැහැ. කොටින්ම මම ඒ ගීතේ පටිගත කරන දවසේ හිටියා කොයිතරම් ගුණ යහපත්ද මේ ඒ සංගීතඥයෝ ඔස්ටින් මොනසිංහ වගේ සංගීතඥයෙක් ගුණදාස කපුගේගේ සරල ගී වැඩසටහන රෙකෝඩින් කරනකොට එයාම ඇවිල්ලා සංගීතය මෙහෙවලා ඒ ගීතේ හොඳින් පටිගත කරන්න ඔස්ටින් මොනසිංහ ගුණදාස කපුගේට සම්පූර්ණ සහයෝගය දුන්නා. මම ඒවෙන් තමයි මේ මනුස්සකම් කියන ඒවා අඳුනගන්නේ. අද අපේ ලෝකේ අපේ රටේ අපේම මිනිස්සු අතර මේ පරිත්‍යාගශීලීත්වය නැහැ සම්. එදා ඒ ගීතය ඒ හොඳ හිතින් කරපු එක හින්දා තමයි ඒක ඉතාමත්ම සාර්ථක ගීයක් බවට පත් වුනේ. ඔස්ටින් මොනසිංහට ඒකෙන් කිසිම හානියක් වුණ නැහැ. එයාට ඒකෙන් ලොකු ගෞරවයක් ඇති වුණා. මොකද අදත් අපි
එයාව සිහි කරනවා ඒ සංගීත නිර්මාණය නිසා. ඉතින් ඕක තමයි ඕකේ පසුබිම. ඔව්. මම හිතන්නේ ඔබ ලූචන් බුලසිංහයන් ප්‍රකාශ කළ ඔස්ටින් මුණසිංහයන් පිළිබඳව අපි කතා නොකරන නමක් නමුත් විශිෂ්ට සංගීතඥයෙක්. ඔහු තමයි නිරෝෂා විරාජිනිගේ පුන්සඳ රැයට කියන ගීතය සංගීතවත් කළේ. ඒ වගේම ලූෂන් බුලසිංහලයන්ගේ රතු හැට්ටකාරී නාට්‍ය යස ඉසුරු තිබෙන තැන ඇතුළු ගීත රාශියක් නේද? ගීත රාශියක් සංගීතවත් කළේ ඔස්ටින් මුණසිංහයන්. ඉතින් අපි ඒ වගේ සංගීතඥයන් සිහිපත් කරන්න ඕනේ. දැන් වරක් මාල්නී බුලසිංහල ප්‍රකාශ කළා එයත් ගුණදාස කපුගේ එකතුව කරපු ප්‍රසංගයක් තිබුණා ගී සිසිලස කියලා. මේ ප්‍රසංගයට ගියාම ප්‍රේක්ෂකව කෑ ගහලා ඉල්ලන්නේ දම් පාටින් කියන සින්දු. මේක තමයි වුන් දෙදෙනාගේ ජනප්‍රියම ගීතය. ඇත්තටම ලූෂන් බුලසිංහලින් මේ බොහෝ අය නගන ප්‍රශ්නයක් තමයි දම් පාටින් ලා සඳ. දම් පාටින් පායන හඳක් තියෙන විදිහක් නැහැනේ. කොහොමද මේ දම් පාටින් ලා සඳ ඔබ දැක්කේ කියලා? ඒක තමයි ස්වභාව ධර්මයේ කියන එක සමුද්ද ඉතාම විශ්මිත දෙයක්. Once in a blue moon කියලා ඉංග්‍රීසියෙන් උත් තියෙනවා. දැන් මේ දම් පාටින් සඳ මම මගේ දෑහින් දැක්කා. එක්තරා දවසක මගේ පැරණි පෙම්වතියත් එක්ක අපි වෙසක් බලන්න ගිහිල්ලා ඔය මොරටුවේ පැත්තේ මූදු වෙරළ දිගේ තමයි අපි පයින් ආවේ. වෙසක් බලනවා කියන්නේ තොරම් බලන්න නෑන්නේ. ඔය තොරම් බලලා එන ගමන් මූදු වෙරළ දිගේ එනකොට පාන්දර යාම මූදට සඳ වැටෙන්න ඔන්න මෙන්න වගේ තියෙන වෙලාවේ මම දැකපු හඳ ඔය. ස්වභාව ධර්මයේ එකවරක් නිර්මාණය කරපු දේ නැවතත් ඒ වගේම නිර්මාණය කරනවද නැද්ද කියලා අපි දන්නේ. ඒක තමයි කලාවෙත් තියෙන්නේ. ෂේක්ස්පියර් දෙසරයක් එකම දෙයක් කියවන්නේ නැහැ කියලා කියන්නේ. ඒ වගේ තමයි. මම දැසින් දැක්කා මේ හඳ එළිය කොහොමද මූදහා මූදත් එක්ක මේ දෙක එකට හා වෙන මේ ආලෝකයේ පතුරලා තියෙන්නේ. ඒ මතකය තමයි ওই ගීතයට ලිව්වේ. ඒ මතකය අර ප්‍රේම සම්බන්ධයත් එක්ක උගා හොඳයි අපි අහමු ඒ ගීතය. මේ වර්ණවත් රාත්‍රිය විචිත්‍රවත් යුග ගීතයකින් අප පිනවන්නට වෛද්‍ය සසංක අමරසේකර සහ වෛද්‍ය ශෂිනි හේමරත්න ඔබටයි මේ ඇරයුම්. Hello.
පෙනෙනවා වෙන්නේ යන මොහොතක් නැගි දැසට ලංව තවත් මේ මොහොතේ ගොළුවේ ඉන්නේ මිමම් ගොළුවේ ඉන්නේ මිමම් දිගුවේ නම් ලාසඳ නොමැකේ නම් රැකල දිගුවේ නම් ලාසඳ නොමැකේ නම් නෙළුම් පත කරදි පිනි පිදුවක් සේ ළමැද තරාය හනේ ආත්මක ගායනයක් අපි වෛද්‍යවරුන්ගේ සින්දු අහන සන්ධ්‍යාවාද ලෝකයේ මේ දවස්වල එක වෛද්‍යවරයෙක් ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා ලේඛකෙක් හැටියට ඔහු තමයි ડોක්ටර් බ්‍රයන් එල් වයිස් ඔහු ලියලා තියෙනවා අධිමානසික පර්යේෂණ පිළිබඳ පොතක් Many Lives Many Masters කියලා මෑතකදී පළ වෙලා තියෙන එක 1 million copies sold කියලා ඒ පොතේ සඳහන් වෙලා තියෙනවා ඔහුගේ පොත් රාශියක් ලෝකේ පුරාම ජනප්‍රිය වෙලා තියෙනවා අධිමානසික පර්යේෂණ කරන වෛද්‍යවරේ මීළඟට අපි අහනවා ලෝෂන් බුලසිංහලයන්ගේ තවත් අපූරු ගීයක් මුතු කුඩේ හෙළන මල් වරුසාවේ මං හිතන්නේ ඔබගේ ජීවිතයට බොහොම සම්බන්ධ ගීතයක් අපි කියමු මොකද්ද මේ ගීතයට පසුබිම් වෙච්ච මේ කතාව කියලා මං මගේ උන්චි දුව එතකොට අවුරුදු 4ක් විතර ඇති වයස. එයාට පොඩි අසනීපයක් තිබිලා බෙහෙත් අරගෙන සනීප වෙලා එතකොට මම හිටියේ පාමංකඩ පාලම ළඟ මේ ડોක්ටර්ගේ ඩිස්පෙන්සරිය තියෙන්නේ කිඩලපනේ හන්දි. එතකොට අපි පාමංකඩ පාලමේ ඉඳන් ස්ටැෆර්ඩ් ඇවෙනියු කියලා තියෙනවා ඒ පාරේ ඒක දිගේ පයින් එනවා ඇවිල්ලා ඩිස්පෙන්සරිට ගිහිල්ලා ඉන්නකොට පොඩි වැස්සක් වැස්සා. ඉතින් අපිට සිද්ධ වුණා වැහැලා වැස්ස පායනකම් ඉන්න මොකද මං කුඩයක්වත් ගෙනාවේ නැහැ. පස්සේ වැස්ස පෑවුවට පස්සේ අපි හිමීට මං පොඩි දුව එතකොට පොඩි දුව ඇවිදිනවා. ඒකෙන්ද වදාගෙන යන්නු වුණා නෑ. එයාවත් අරගෙන අර ස්ටෙපර් දෙවුනේකේ ආපහු ගෙදර යනකොට එතකොට වැස්ස පායලා කිසිම ප්‍රශ්නයක් තිබුණ නැහැ. හැබැයි තැන් තැන් වල දිය කඩිති වල වතුර හිම තිබුණා. නමුත් අපි යන අයිනේ එහෙම පාරක් අපිට අපේව තෙමාගෙන යන්න නැතුව වාහනයකට යන්න පුළුවන්. නමුත් එක්තරා මොහොතක එක වාහනයක් අපි ළඟින්ම තිබිච්ච දිය කඩිත්තක් උඩින් රෝදේ යවමින් ඒ මඩ වතුරෙන් මායි දුවයි දෙන්නම නෑ වුණා. පස්සේ මට පොඩ්ඩක් හේන්ති ගියා ගිහිල්ලා මෙහෙම බැලුවා බැලින්නම් ඒ කාර් එකේ යන්නේ මගේ පරණ පෙම්වති එයාගේ සැමියාත් එක්ක ඉතින් මං දැනගත්තා
මේක හිතාමතා කරපු දෙයක්. මට රිද්දන්නම කරපු වැඩක් ඒක. ඉතින් මං ඒක මතක තියාගෙන ඉඳලා පසු කාලෙක ඔය රෝණ වීරසිංහ මහත්මයාට සරල ගීයක් ලියලා දෙන්නයි කියලා කියපු වෙලාවේ තමයි ඕක මම ගුවන්විදුලියේ එතකොටත් ඔය අත්දැකීම තමයි. මොකද අර මිනිමිනි පොදේ මතකයි. ඒ මිනිමිනි පොදේම ගීතයේ පසුබිමේ තියෙන්නේ ඕක. එදා ඒ ගමනේ ගිය දෙන්න තමයි අද වෙන තැනක යන්නේ කියන කතාව. ඉතින් අන්න ඒ අත්දැකීම තමයි මුතුකුඩේ ඉහළන මල් වර්ෂාවේ ගීතයට පාදුවේ. හොඳයි. අපි මේ ගීතය අහමු. සඳුන් කවුද මේ ගීතය ගායනා කරන්නේ? අපූර්වතම සුභාවිත ගීත ගැයුමකින් සුහවුරුද අප ඒකාත්මික කිරීම චින්තක හතලාවත සර් ඔබට මේ ආරාධනය. විතරක් නෙමේ විශේෂඥ වෛද්‍යවරුන්ටත් හොඳට සින්දු කියන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඉතාම අපූර්වට ඒ ගීතේ ගායනා කළා. ඔබ අහලා තියෙන ඉතාම ජනප්‍රිය අපූර්වතම නිර්මාණාත්මකම ප්‍රේම ගීත රාශියක හිමිකරුවා තමයි නූතන ගීතේ රූපක රචකයා ලූෂන් බුලත්සිංහලයන්. මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ වැටුනේ, මේ හැටි දුරපිය මං කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුණේ මේ ගීතේ මයනු තියෙනවා 10කට වැඩි මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ සමාන වචන සමීප යෙදීමෙන් නිර්මාණය වන අනුප්‍රාස රසය අපූර්වට නිර්මාණය කරපු ගීයක් මේ ගීතේ එහෙම නේද නිරංජලා සරෝජිනීනි අපි කැමති ඔබේ අදහසොත් දැනගන්න ඔව් සමුද්‍ර මේ ගීතයත් මම ගායනා කළේ ගුවන්විදුලි සංස්ථාවේ මගේ සරලගි වැඩසටහනකදීමයි ඇත්තෙන්ම අර කලින් කිව්වා වගේ අපිත් ඉල්ලීමක් කරා ලූෂන් අයියාගෙන් ලූෂන් අයියේ මට සරලගි වැඩසටහනක් ලැබිලා තියෙනවා ගීතයක් ලියලා දෙන්න කියලා ඉතින් එතුමා කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව තමයි මේ හැම ගීතයක්ම අපිට ලබා දුන්නේ ඉතින් මේ ගීතයේ තියෙන සාහිත්‍යමය වටිනාකම ගැන මට අබේ පැහැදිලි කරලා දුන්නා මොකද මේකේ එක තැනක තියෙනවා ගිලිහී යන්නට ඔබේ සුරතේ ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ කියලා ඉතින් මම ටිකක් අකමැති වුණා මේ තේරුම ගායනා කරන්න අබේ මට කිව්වා ඔයාට තේරෙන්නේ නැහැ මේ ගීතයේ තියෙන වටිනාකම මේක ගයන්න ඕනේ කියලා ඉතින් ඒ විදිහට තමයි මේ ගීතේ ගැයුවේ ඉතින් තව චූටි දෙයක් කියන්න ඕනේ සමුද්‍ර අපි මෙතෙක් රසවින්ද ගීත මේ වෛද්‍ය වෘත්තියේ යෙදුනත් මේ සෑම වෛද්‍යවරියක්ම වෛද්‍යවරයෙක්ම ඉතාම අපූර්වට ගැයුවා ඒ ගීත. මම හිතන්නේ අපිට හොඳ රසාස්වාදයක් ලබා දුන්නා. ඒ ගීතයට මම හිතන්නේ භාවමය හැඟීම් ප්‍රකාශ කරලා ඉතාම අපූර්වට ගැයුවා. ලය හරියට තියාගෙන ශෘතියේ පිහිටලා ඒ හැම කෙනෙක්ම මම හිතන්නේ ලුෂණයි ඔබේ ගීතවලට සාධාරණයක් ඉෂ්ට කළා කියලා මම හිතනවා. ඉතින් එහෙම ගයන්න අපිට මේ අපූර්ව වාදක මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය ගැන අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔවුන් ප්‍රවීණ වාදක ශිල්පීන්. ඉතින් ඔවුන්ගේ සහයෝගය මත තමයි අද මේ ප්‍රසංගය සාර්ථකව ඔබට රස විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගීතය මම 1975 වසරේ වගේ තමයි ගැයුවේ කියලා මට මතකයි. ඉතින් ඇත්තෙම අපේ සංගීත ගමනට ලොකු පිටිවහලක් ලබා දුන්නා ලූෂන් අයියා අපිට ලබා දුන්නු මේ ගීත. ඉතින් ඔබ කලින් සඳහන් කරපු ගීත කීපෙම සංගීත රචනා කළේ එච්.එම්. ජයවර්ධනයන්. එතුමාවත් මම කෘතවේදීව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. හොඳයි සඳුන්. අද මේ ගීතේ ගායනා කරන්නේ වෛද්‍යවරියක් නෙමෙයි විශේෂ ගායිකාවක්. සඳුන් ඔබම කියන්න කවුද කියලා? ඔබගේ ඉමිහිරි නදින් අප සවන්පත් පිනවීමට මේ ගෞරවාන්විත ආරාධනය විශාරද අනුරාධා නන්දසිරි මහත්මියටයි. Thank you.
ने अपसील दिनाटम इतामात्म सुंदरु होरा की प्या किला अपिट देरेनवा इतिम में गिवियान खाले पिलिमंद अपिट तीनने हर्म लोबकमा इतिंग में अपे में सील दे पिटेपास सिटीन अपिवो दिरिमात करन अपिट अपदेस्टेन मांसले गरु सभापति विशेषाचन वाइद्य චින්තක චින්තක හත්ලහවත්ත මැතිතුමාට අපි වේදිකාවට ආරාධනා කරනවා වචන ස්වල්පයක් කතා කරන්න. ස්තුතියි. ඇත්තටම අපි මන්සල කිව්වහම දැන් ඔබතුමාලා හිතනද මොකද්ද මේ කියලා අපි වෛද්‍යවරු එකතු වෙලා මීට අවුරුදු 6කට විතර කලින් පොඩි සංගමයක් දාගත්තා මේ කලාව සම්බන්ධයෙන්. संगीत इवागे कीपया एक अभी मेमगे संगीत शोस् देखा करा ये दवासल तुना अतर इट पास कोविड कोरोना ते संगमेटा कोरोना है संगमे नती नाटिक दवास मैं नती इट पास दमी अटट वेचे मत में अभी टू ने अभी थिंग मेक अमतक वेला दिव नदी ओह मैं इधी मे अपे विसर्जन वैद्य මේ කාන්ත මැතිතුමා අම්පාරින්ද මට කෝල් එකක් දෙනවා සර් පොඩි වැඩක් තියෙනවා කරමුද කියලා. එතුමගේ මේ සම්බන්ධකම් තියෙන වෛද්‍ය චන්ද්‍ර ජයසූරිය මැතිණිය සමග මෙන්න මේ ලූෂන් බුලත්සිංහල මහත්තය මොකද්ද වැඩේ? අපි පොඩක් කරමු සංගම සින්දු ගැන පොඩි විචාරයක් එහෙම දීලා පොඩි වැඩසටහනක්. නියමයිනේ මරු කියලා මම කිව්වා හරි එන්න. අපි ඔක්කොම ලෑස්ති කරන්න टीम में गाते कम एंड क्या नहीं गायक वादक मंडल हेम कि नहीं हेम कौरुत ने सैन तब दे तुम दिन के अभी तो मैं ओक्को मैं अरे इतक हिंद हटिए मैं मेतु आगे मैं पता देख लंगती आगे ना अभी कहूँ तो सिंधु की आने के लिए नहीं प्रश्न आज्ञा है ये तुम आगे अकमेता आज्ञा है मैं अभी कर मुखी वैडी हेम तम मैं पटंगे अतर मे अभी भूम भयं तम आवे मे तेन मे मुख देंगे तुम अभी वेर दुनोत्में सामने गीत गायना अभी आशा पड़ कर दी मट हित मेक मे अभी सामी पिंक मकर अभी हेमक नाम दायक करनी पिंक मकट इवागे मट हित मेक मे कला अभी हेमो मेक तुला पिंक मकदब अभी सिंधु के दुनि हदागत गीत टीक मे और गणना वग्द मे तुम्हें मे क्यूआ मे मे हे हाई सिंधु क्यू के लिए सिंधु के मिहरी दिशा ना के वैद्य मे वरी इप दिलावत ने हेत हम पास इपदुनी अपूर्वे दिन इधे अभी मे कट्टी एक गुडा कुदाऊ लेना अभी मे 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 संपूर्ण मे मे व्यड सटहन अभी अभी एक अनुग्रह मूल्यमें पत्ति अभी सदन नुकलट अभी सहयोगी लभुना इवागे मे 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 शाला वसा ये अवश्य अनेहसुख अभी साधारण विधि अभी लभुना
ඒ තමයි අපිට මේ මේ වාදක මණ්ඩලය මං කියන්න ඕනේ අපිත් එක්ක හැමදාම හිටපු රත්නපුරේ මේ මැණික් කැට ටික මේ ඒ ඔබතුමාලා එක දැක්කා ඒගොල්ලන්ගේ දක්ෂකම් ඉතින් එතුමාලා අපි අපිත් සමග මේ පහුගිය මම හිතන මාසයක් එකමාරක් මේ වැඩසටහන වෙනුවෙන්ම කැපවිලා ඒක තමයි ඒගොල්ලන්ගේ තොලුවේ තිබුණේ අපි බොහොම උනන්දුයෙන් මේ වැඩේ කරා ඒක මට හිතෙන්නේ ඉතාමත්ම හොඳ ප්‍රතිඵලයක් අපිට ලැබුණද ඔබතුමාලා දැක්කා ඒ එතුමාලගේ දක්ෂතාවයන් ඉතින් හැමෝටම අපි ස්තුතියන්ත වෙන්න ඕනි ඒ වගේම තමයි මෙතන මේ ඇවිල්ලා ඉන්න දැන් මේ අද මේ ඔක්කොම මේ රෝහලේ කාර්ය මණ්ඩලයේ ඉහළ සිට පහළට හැම දිනම මෙතන ඉන්නවා. ඉතින් ඒක අපිට ලොකු ගෞරවයක්. මොකද මේ ඔබතුමාලා නැත්තම් මෙතන මේ අපි කීප දෙනෙක් එකතු වෙලා මෙතන නිකන් බජව්වක් වගේ නෙවෙන්නේ එතන. මේ මේ ප්‍රසංගයක් උනේ ප්‍රේක්ෂක ඔබ නිසා. ඉතින් ඔබ ඔබගේ පැමිණීම තමයි අපිට ශක්තිය. ඉතින් ඒ සියලුම දෙන දේ අතරින් මම ඇත්තටම මේ කියන්න ඕනේ මේක මේ අපි මේ 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 වැඩසටහන ඇත්තටම ඔබතුමාට උපහාරයක් විදිහට තමයි අපි මේක සංවිධානය කරේ. ඒක අපිට අපි හිතනවා ඔබතුමාට ඒක දැනෙයි කියලා. ඒක දැනෙයි කියලා. මොකද අපි පොඩි කාලේ ඉඳන් දැන් මමත් සමායට ඔබතුමාගේ පළවෙනි ගීතේ ලියනකොට මමත් ඉපදිලා නැතුව ඇති. මම වයස කියන්නේ නැතුව කියන්නම්කෝ. ඉතින් ඒ අපි අපි පුංචි කාලේ ඉඳන් මේ අහපු සින්දු ගොඩක් ඒ ගීත අනිත් සියලුම දෙනාටම ඒක සහභාගීලා අනිත් එක අපි මතක් කරන්න ඕනේ මේ 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 ගීත ගායනා කරපු මුලින්ම ගායනා කරපු ඒ ගායන ශිල්පීන් ගොඩක් අය අද අප අතර නැහැ. ඒකත් අපි මතක් කරන්න. එතුමන්ලටත් කොහේ හරි ඉන්නවනම් ඒ පිනක් කොහෙන් හරි ඒක මේ 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 අපි පින් දෙන්න ඕනේ ඇත්තටම. මේවා ගෙනිච්ච ගීත සංගීතඥව නැහැ සමහරලාට. ඒ වගේම තමයි මේ මේ සහායට පැමිණි අපේ මේ මල්කාන්ත නන්දසිරි මැතිණිය නිරංජල සරදිනි මැතිණිය අනුරාධ මැතිණිය දූ අනුරාධ සියලුම දෙනා ඒ ලොකු හයියක් මේ මේ වැඩසටහන. ඉතින් මම හිතන්නේ මේ අපි යම්කිසි සාධාරණත්වයක් කරන්න ඇති කියලා මට හිතෙනවා ඔබතුමා විහිනා වෙන විදිහින්. මම ඒ වගේ මම අවස්ථාව ලබා දෙනවා අපේ මේ සංගීත කණ්ඩායමට අපේ අල්විස් මහත්තයාට කවුරු හරි මේ මේ කණ්ඩායම කවුද කියලා අපි පොඩ්ඩක් අඳුරගත්තොත් හොඳයි මට හිතෙන්නේ. බොහොම ස්තුතියි. ශිවන් බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ඔබතුමා අපිට මේ මුලින්ම මේ ගැන කිව්වට පස්සේ මේ වගේ විශිෂ්ටයේගේ සහභාගීත්වයෙන් මේ වගේ වැඩසටහනක් කරනවා කියලා අපිට හරි සන්තෝෂයක් දැනුනේ. අපිට හරි ගෞරවයක් දැනුනේ. අපි රත්පුරේ මින්සර සංගීත කණ්ඩායම මම මගේ දකුණු අත පැත්තේ මුලින්ම තබ්ලා වාදක මහත්මයාගෙන් නැත්නම් සහෝදරයාගෙන් මම පටන් ගන්නම්. අපේ මේ වාද්‍ය බෘන්දේ තබ්ලා වාදනයෙන් සහාය වෙන්නේ අපිට අශෝක ජයසිංහ මහත්මයා. එතුමා රත්පුර සීවිලි විද්‍යාලය, සීවිලි මධ්‍ය විද්‍යාලය, ඇලෝසිස් විද්‍යාලය වගේ පාසල් වල සංගීත ආචාර්යවරයෙක් විදිහට ගත කරපු විශාරදවරයෙක්. ඌට වම්පසින් ඉන්නේ රුවන් සංජීව අතිදක්ෂ ඔක්ටපැඩ් වාදකයෙක්. ඔක්ටපැඩ් එකෙන් තඩිබාන වාදකයෙක් නෙවෙයි ඔබ දැකලා ඇත්තේම. ඉතාමත් මිහිරිව වාදනය කරන රුවන් සංජීව මහත්මයා සහෝදරයා. ඒ වගේම කීබෝඩ් වාදනය කරන්නේ ඩිලාන් සංගීත් අපේ සංගීත කණ්ඩායමේ සංගීත අධ්‍යක්ෂවරයා. එතුමා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. දැනට නිරල්ගම් විද්‍යාලයේ සංගීත උපදේශක විදියට කටයුතු කරන එතුමාත් විශාරදවරයෙක්. ඒ වගේ මට ඉස්සරහින් වයලින් වාදනය කරන්නේ රුක්මලී විද්‍යාලයේ සංගීත ආචාර්ය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් අති දක්ෂ වයලින් වාදකයෙක්. ඔබ සැම සමහර රූපහණිය දැකලා ඇති මෙතුමා මේ අපේ සහෝදරයා විවිධ සංගීත කණ්ඩායම් සමග වාදනයේ යෙදෙනවා අති දක්ෂයි. අපිත් එක්ක බොහෝ කාලයක් තිස්සේ රත්පුරේ වැඩ කළා හිටියා. දැන් ඉතින් එයා කොළඹට ගිහිල්ලා අපිව හරදාලා එනට කිව්ව ගමන් එනවා. අදත් එහෙම ගෙන්න ගත්තේ තරින්ද බණ්ඩාර සහෝදරයා. ඒ වගේම සිතාර වාදනය කරන්නේ විශේෂ පුද්ගලෙක්. එතුමා මේ ආචාර්යවරයෙක්වත් ගුරුවරයෙක්වත් නෙමෙයි, එතුමා මේ කාර්මික නිලධාරියෙක්. මේ සිමෙන්ති ගල් ඩෝල් ඒවත් එක්ක ගල් කොන්ක්‍රීට් එකක් ඉන්න පුද්ගලයෙක්.
නමුත් සිතාරය ඉතාමත් මැනවින් ඉතාමත් දක්ෂලව වාදනය කරනවා එතුමා හොඳ ගායකයෙක් අප සංගීත කණ්ඩායමේ නායකයා එතුමා අතුල දෑසිංහගේ ඒ වගේමයි බඩනලා වාදනයෙන් සහාය වෙන්නේ අපිට පර්සි ජයරත් මහත්තයා එතුමත් සංගීත විශාරදවරයෙක් දැන්ට රත්පුරේ මිහිඳු විද්‍යාලයේ සංගීතාචාර්ය විදිහට කටයුතු කරනවා ඒ වගේම මගේ වම් පැත්තෙන් ඉන්නේ බේස් গিටාර් වාදනය කරන පුතා මෙතන පියපුතු සංගීතිකුත් තියෙනවා අපේ තබ්ලා වාදක අශෝක ජයසිංහගේ දෙවනි පුත්‍ර රත්නය තමයි මේ සංගීත වාදනය කරන්නේ බේස් গিටාර් වාදනය කරන්නේ එතුමා දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් ළඟදීම අවුට් වෙන්න බලාගෙන ඉන්නේ අතිදක්ෂ බේස් গিටාර් වාදකයෙක් ලංකාවේ අතිදක්ෂ බේස් গিටාර් වාදකයෙක් මට කියන්න අමතක වුණා සංගීත් පුතාත් මේ බේස් গিටාර් වාදනය කරන විහංග සුසංගීත් පුතත් පේශලගේ පේශකාර වාදක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයෝ ඒ ඔබ දැකලා ඇති මේ රූපහණින් එහෙම දැකලා ඇති ඒ වගේම මගේ වම්පසෙන් ඉන්නේ රිද්ම গিටාර් වාදනය කරන්නේ අවුරුදු ගාණක් රත්තුපුරේ කණ්ඩායම් සංගීතයේ නියැලුණු ඉතා දක්ෂ গিටාර් වාදකෙක් සංගීතය ගිටාර් වන්ත ගිටාර් වාදකෙක් එතුමා සංගීත කණ්ඩායම් කීපයක නායකත්ව ධර්මින් රත්තුපුරේ ඒ කාලේ මේ සංගීත කටයුතු ලෙදිත්ත උපුල් ගුණතිලක අපේ සහෝදරයා අන්දුණින්නේ මමත් ගුරුවරයෙක් මම කිව්වත් කමක් නැද්ද වන්දන්නේ මම සීවලි මධ්‍ය මහාවිද්‍යාලයේ රත්නපුරේ රිසීවලි මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය දුහල්පති ඒ වගේම රත්නපුර සුමනි බාලිකා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය දුහල්පති මමත් කාලයක් තිස්සේ සංගීතය කළා රත්නපුර දිස්ත්‍රික්කේ කණ්ඩායම් සංගීතයේ මම රංජිත් අල්විස් ලීඩ් গিටාර් වාදක ඔබ සැමට ස්තුතියි සමුදුර නදීන් අප පිනවීමට වෛද්‍ය සුජීව වෙලේගොඩ ඔබට මේ ආරාධනය Oh, 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 oh.
කන්න බොන්න නොකිය දෙන්නේ තින්න ආදනා දැත මායි දුල් යදී ඇස් ගය හංස ගීතිකා දැත මායි දුල් යදී ඇස් ගය හංස ගීතිකා ඔබේ මන්දිරෙන් නෙහා මගේ නොව බලා හිඳී පලායයි ඔබේ ලොවින් මා දෙපා සමු නොදී වෛද්‍යවරු වශයෙන් ඔබ ලූෂන් බුලසිංහල වැනි විශිෂ්ට ගීත රචකයෙකුට මෙබඳු උපහාරයක් කිරීම තාම ප්‍රශංසනීය කාර්යයක්. 1999 පමණ ලෝකේ ගීත රචකයෙකුට පළවෙනි වතාවට නොබෙල් සම්මානය ලැබුණා. ඒ තමයි බොබ් ඩිලාන් කියන ගීත රචකයාට. ඇත්තටම ලූෂන් බුලසිංහලයන් කියන්නේ නොබෙල් සම්මානය වුණත් නොබෙල් සම්මානයෙන් වුණත් ගෞරව දැක්විය යුතු මට්ටමේ විශිෂ්ට ගණයේ ගීත රචකයෙක්. හැරි පොටර් නවකතාව ලියපු ජේ.කේ. රෝලින් ලෝකේ විශාල ධනවත් ගත්කතුවරියක බවට පත් වෙලා ඉන්නවා. ඇයි කොයිතරම් ධනවත්ද කියනවනම් බ්‍රිතාන්‍ය මහරජිනට වඩා ඇයි ධනවත් කියලා ජනමාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඉතින් මේ තරම් ගීත සම්භාරයක් ලියු ලූෂන් බුලසිංහලයන් කොයිතරම් ධනවතෙක් විය යුතුද කියන කාරණේ තමයි මම කල්පනා කළේ. ඇත්තටම ඔහුගේ මේ නිර්මාණවත්කම ලක්ෂ ගණනින් කෝටි ගණනින් ගණනය කළ නොහැකි තරම් විශිෂ්ට වූ නිර්මාණ සම්පතක් තමයි ඔහුට තිබෙන්නේ. අපි මීළඟට අහන්න යන්නේ එබඳු කෝටි ගණනක් වටින ගීතයක්. ඒ තමයි ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළ කොළොම් තොට නැත මහලු වී කියන ගීතය. ලූෂන් බුලසිංහලේනි මෙය අපේ රසික ජන පර්ෂදේ අමන්දානන්දට පත් කළ ගීතයක්. කොහොමද මේ ගීතය ඔබ අතින් ලියවුනේ? ඇත්තටම මේ ගීතය මම අමරදේවයන්ට ලියපු ගීතයක් නෙවෙයි. මේ ගීතය මම ලිව්වේ ගුණදාස කපුගේට. මේ ගීතයට පාදක වූ අත්දැකීම මගේ කුඩා කාලයට සම්බන්ධ අත්දැකීමක්, වර්තමානයේ එක්ක ගලපගත්තු මොහොතක්. ඒ කියන්නේ රූපහානි සංස්ථාව පිහිටවලා එහි පළවෙනි සංවත්සරය සිහි කිරීම සඳහා තිබිච්ච සාදයක්. ඒක පැවැත්වේ අපේ සියලුම නිලධාරීන් රූපවාහිනී සංස්ථාවේ සේවය කරන අය සහභාගී වෙන ඒ උත්සවය වගේ එකක් පැවැත්වේ තැප්රොබේන් හෝටලේ. තැප්රොබේන් හෝටලේ මේ තැප්රොබේන් හෝටලේ එදා ඒ සාදේ පවත්වපු තට්ටුවට ගියාම මට පේනවා වරායි. වරායි කියන්නේ මගේ තාත්තා වැඩ කරපු තැන. ඒ වරාය පෙන්නන්න පුංචි කාලේ මාව තාත්තා එක්කගෙන ගියා. මට එතකොට අවුරුදු 12ක් 13ක් විතර ඇති. මාව එක්කගෙන ගියා මේ මේක පෙන්නන්න. වරාය පෙන්නලා මම පොඩි එනකොට පැප්‍රොබෙන් හොටෙල් එක ගාව ඉන්න සංචාරක සුදු මහත්තේ මාව දැකලා මං මගේ ඔළුව අත ගාලා මේ මගේ අතට චොක්ලට් එකක් දුන්නා. එයා දැක්ක මං දුප්පත් ළමයෙක් මේ තාත්තත් එක්ක එන
එයාට මොකක් හරි කර්මාවක් ඇති වෙලා එයාගේ අතේ තිබිච්ච චොකලට් පොඩි මේවා එකක් මට දුන්නා. මම thank you කියන්නවත් ඉංග්‍රීසි දන්න කාලයක් නෙමෙයි. මං බොහොම කර්මාවෙන් ඒක මෙයා කරලා මම තාත්තත් එක්ක ගියා. එයා මං යන ගමන් මං පිටිපස්ස බලනකොටත් මට අත වනනවා. ඒ මගේ පුංචි කාලේ අත්දැකීම තැප්‍රවේන් හෝටල් එක. දැන් අද මම ගිහිල්ලා ඉන්නේ එම හෝටලේට අර සුදු මහත්තයා හිටපු හෝටලේට අද මම ගිහිල්ලා ඉන්නවා එතෙන්ට වෙනත් රාජකාරිමය කටයුත්තක අවස්ථාවක් හැටියට. ඒ ගියාම මට පේනවා තාත්තත් එක්ක දැකපු ඒ වරාය මහලු වෙලා නැහැ. ඒක තවත් තරුණ වෙලා එදා රෑ පායලා තිබිච්ච හඳත් අපි පුංචි කාලේ දැකපු හඳම තමයි. ඒක කවදාවත් යෞවනයෙන් අයත් වෙන්නේ. මේ හැඟීම මට ඇති වුණේ ඔය රූපහානි සංස්ථාවේ ඔය උත්සවයට ගියේ මේ මොහොතේ. ඒක තමයි මං කපුගේට ලිව්වේ. මේ අපි ගෙවන ජීවිතේ අපේ අනිත්‍යභාවය අපිට අවබෝධ නොවුනට ස්වභාව ධර්මයත් එක්ක මේක ගලපන මොහොතේ තමයි අපිට දැනෙන්නේ අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් මං ඒක අනියම් ප්‍රේම සම්බන්ධයක් එක්ක පටලවලා, ඒක මගේ අත්දැකීමක් නෙවෙයි, ඒකත් එක්ක පටලවලා මේ අනිත්‍යභාවය පිළිබඳ ප්‍රේමණීය හැඟීමක් ඇති වෙන එක තමයි කපුගේට දුන්නේ. ඉතින් ඕක කපුගේ බොහොම ආශාවෙන් මේක කියන්න මගෙන් අරගෙන සංගීතයක් නිර්මාණය කරලා ඉන්නකොට එක්තරා දවසක ඔය ශ්‍රී ලංකා සමාගමේ අපේ කුලරත්න ආර්ය වංශවේම කපුගේගේ හොඳ යාළුවෝ. ඒගොල්ලෝ කිව්වලු කපුගේ මේම අමතදේව මහත්තයාට අපි මේ කැසට් එකක් කරනවා. ඒකට ඔයාගේ නිර්මාණයක් අනිවාර්යෙන් එන්න ඕනේ. ඔයාගේ සංගීත නිර්මාණයක්. ඒකින්ද අහවල් දවසට කොහොම හරි එකක් ගෙනල්ලා රෙකෝඩ් කරමු, මියුසික් ටිකට හදාගෙන එන්න කියලා. ඉතින් කපුගේ කල්පනා කළාලු මම මොකද්ද අමරදේව මහත්මයාට දෙන්න පුළුවන් නිර්මාණේ මං ළඟ තියෙන්නේ. දැන් මං ළඟ තියෙන්නේ මේ ලූෂන් ලියපු මේ ගීතේ විතරයි. මෙයා අර තමන්ට දීපු ගීතය ඒ නිර්මාණය අරගෙන ගිහිල්ලා ශ්‍රී ලංකාවේ සංගීතය රෙකෝඩ් කළා. ඉතින් සාමාන්‍යයෙන් එහෙම නේ දවසල සංගීතය රෙකෝඩ් කළාට පස්සේ තමයි ගායකයා ඇවිල්ලා මේ ගීතයට හඳ කවන්නේ. දැන් එදා එනකොට අමරදේව මහත්මයාට දීලා තියෙනවා. දැන් මේක තමයි ගීතය කියලා වචන ටික දැක්ක හැටියෙම අමරදේව මහත්මයා කිව්වලු අනේ කපුගේ මේක මට ගැලපෙන්නේ නැහැ. මේක මට ගැලපෙන්නේ නැහැ කියලා කිව්වලු. කපුගේට දැන් හරි ප්‍රශ්නයක්. කපුගේට කපුගේ කිව්වලු මාස්ටර් මං කියනවට මේ ගීතය කියන්නේ. මං කියන හින්දා මේ ගීතය ගායනා කරන්න කිව්වා. පස්සේ අමරදේවට අරක ප්‍රතික්ෂේප කරන්න බැරි කමට කොහොම හරි මේ සංගීතය අහලා කනට අහලා මේ ගීතය ප්‍රතිගත කළා. ඒ කැසට් එකේ කැසට් එක නිකුත් වුණාට පස්සේ ඒ කැසට් එකේ වඩාත්ම ජනප්‍රිය ගීතය වුණේ කොළොම්තොට නැත මහලුයි ගීතය. ඊට පස්සේ කපුගේ හමු වුණ මොහොතක අමරදේව මහත්මයා කියනවලු කපුගේට අරක හරි ගියානි. මම බෑයි කිව්වට ඒක හරි ගියානේ කියලා කිව්වා. ඉතින් එහෙම තමයි ওই ගීතය එළියට ආවේ. ඒකෙදි මම දකින්නේ අර ඔස්ටින් මොනසිංහ වගේම කපුගේ කොයිතරම් යහපත් මිනිස්සෙක්ද. කිසිම ලෝභකමක් නැතුව තමන් ළඟ තිබිච්ච තමන් සතු වස්තුවක් අනුන්ට පරිත්‍යාග කරපු එක. ඉතින් ඒක මම එදා කපුගේට කිව්වේ උඹ වෙස්සන්තර කෙනෙක් හැමෝම කරන්නේ නැහැ වගේ වැඩ. අර එයත් කලේ අර මොනසිංහ යාට කරපු දේ. ඔස්ටින් මොනසිංහ යාට පරිත්‍යාග කළා වගේම කපුගේ එයාගේ ගීතය අමරදේව මහත්මයාට පරිත්‍යාග කළා. නොහොමයි ওই ගීතය එළියට ආවේ. ඔව් මේ කතාපුවත් අහනකොට ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ලූෂන් බුලත්සිංහලයන්ගේ වෘත්තිය මොකක්ද කියලා. ඇත්තටම ඔහු මුල් කාලීනව ගුවන්විදුලි නිෂ්පාදකවරේ, ඉන්පසුව ගුවන්විදුලි නිවේදකයෙක්, ඉන්පසුව ජාතික රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරේ, ඒ වගේම ජාතික රූපවාහිනී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරේ, දැන් මෙතන ඉන්න නිරංජලා සරෝජිනි මහත්මියත් ගුවන්විදුලි නිවේදිකාවක්, මල්කාන්ති නන්දසිරි මහත්මියත් ගුවන්විදුලි
ළමා වැඩසටහන් වල ගායන ශිල්පිනියක් සහ හඬ කැවීම ශිල්පිනියක් නාට්‍ය ශිල්පිනියක් මේ සියලු දෙනාම ගුවන්විදුලියෙන් නිර්මාණය වූ සම්පත් විශාරද ගුණදාස කපුගේ ගුවන්විදුලියේ ශබ්ද පරිපාලකෙක් ඉතින් ඒ අපූර්ව ගීතය අහන්න හොඳ වේලාව සඳුන් බලන් කැඩපත මේ අප සමගේ ජීවිත ගීතය නොවේද ආත්මීය ගායනයට මේ ආරාධනය වෛද්‍ය ඒ.පී. කුමාරසිරි මහත්මයා अब दिन्ना पद ආදරය ගැන ලෑන්විත ගායනයකට සොඳුරු ඇරයුම වෛද්‍ය ශෂිනි හේමරත්නට Oh, oh, oh.
විශාරද ගුණදාස කපුගේට ලූෂන් බුලසිංහලයන් රචනා කළ තරුමල් යායම පොඩි කර අහස් විලේ කියන ගීතය. මේ ගීතයේ පදමාලාව හරිම කාව්‍යමයයි. තරුමල් යායම පොඩි කර අහස් විලේ ඉරහඳ මිරිකා දියකර සාගරේ අඳුරේ උන්නේමි ලෝමේ පාවි මාහෙරදා ඈගිය දවසේ. ඇතරම ලූෂන් බුලසිංහලයන්ගේ උපමා රූපක සංකල්ප රූප සංයෝජනය හරිම විශ්මයජනකයි. ඔබ කොහොමද මේ තරම් අපූරු උපමා රූපක සංකල්ප රූප සොයාගත්තේ? මේ ගීතවලට මේ තරම් අපූරු නිර්මාණාත්මක සම්පත් කැඳවාගත්තේ කොහොමද? මමත් ඒක දන්නේ ඇත්තටම කොහොම ඒවා මගේ හිතට ආවද කියලා. මගේ හිතේ මූලිකවම ගොඩනැගෙන්නේ මගේ ආත්මයත් එක්ක කැළතිලා එන මං විඳපු ආවේගයන් සංවේදනා. මම කවදාවත් හිතලා මේක මම මෙහෙම කරනවා කියලා කියලා දැන් ඒ මං මට දැනෙච්ච හැටියේ මට පුළුවන් නම් මේක මෙහෙම කරනවා කියන එක ඒ මට දැනෙච්ච එක. කවදාවත් මම ඒක ඕනකමින් කරපු දෙයක් නෙමෙයි. ඒ මං ආපස්සට ගිහිල්ලා කල්පනා කරලා බැලුවාම ඒ වගේ මොහොතවල් වල මං මූණ දීපු හැඟීම සියදිවි නසා ගන්න නැතුව කොහොමද මිනිහ ජීවත් වුනේ කියලා හිතන්න. සියදිවි නසා ගත්තේ නැති එක විතර. ඒ වෙනුවට කරපු දේවල් ටික තමයි ඔය ඉතින් අන්න ඒ වගේ ඒ ඒක මම දකින්නේ ඒ මිනිහෙක් මූණ දෙන අවස්ථාවන් වලදී විවිධ තමන් වටා තියෙන ලෝකයක් එක්ක තමන් කොහොමද ගනුදෙනු කළේ, ඒගොල්ලන් කොහොමද මට ප්‍රතිචාර දැක්වේ, මම කොහොමද ඒගොල්ලන්ට ප්‍රතිචාර දැක්වේ, ඒවැදී කොහොමද ස්වභාව ධර්මය අපිත් එක්ක හිටියේ. මේ ටික තමයි ජීවිතේ. මම වුමනාවෙන් මේක කරනවා මෙහෙම ලියනවා මෙහෙම ලියනවා කියලා හිතලා නැහැ. ඒ මට හැගිච්ච හැටි. ඔව්. තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් එකම ළඳක් වෙත පෙම් කළ උමතුවෙනි. හොඳයි අපි ගීතේ අහමු සඳුන්. අපහද පිනවමින් ආනන්දනීය ගායනයකට විශේෂඥ වෛද්‍ය නිරංජන් දිසානායක මැතිතුමන ඔබටයි මේ ආරාධනය. Thank you.
දුක පැවසුවෙමි අසන කෙනෙකු නැති පාළු නැසුවෙමි තනියට කෙනෙකු නැති දැවුනේ දැවුනේ පිරිසිදු සිතකිනි එකම ළඳක් වෙත පෙම් කළ උමතුවෙනි මధుර මනහර ගායනයකින් අප පිනවීමට වෛද්‍ය චතුරි වීරවර්ධන කටුමැටි බිත්තිය හැඩ කර අඳිනා රෑහි
ගීතය විශාරද නන්දා මාලිනියගේ ගායනයක්. අද මේ සභාවට ඇවිල්ලා ඉන්න අපිත් එක්ක කොළඹ ඉඳලා විශාරද නන්දා මාලිනියගේ සමීපතම මිතුරියක්. ඒ තමයි විශාරද මල්කාන්ති නන්දසිරි මහත්මිය. අපේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන නොබෝදා අපාතරින් විය වූ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතාගේ ප්‍රිය බිරිඳ මම කැමති මල්කාන්ති නන්දසිරි මහත්මියගෙන් අහන්න තමන්ගේ මිතුරිය වෙනුවෙන් මේ විශිෂ්ට ගීත රචකයාගේ මේ ගීත සම්භාරය අහනකොට ඔබට මොකද හිතෙන්නේ කියලා ලූෂන් මට හරි ආරම්භරයි මොකෝ අපේ සමීප සම්බන්ධතාවය මං හිතන්නේ 60 දශකයේ අගභාගයේ තමයි ආරම්භය මාත් ඔබත් මගේ ඉතාමත්ම ළඟින් ඇසුරු කරපු මිත්‍රියත් අපි තිදෙනා එකිනෙකාට ඉතාමත් සමීප සම්බන්ධකම් පැවතුවා. ඔබ එතකොට පේරාදෙණිය කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. මට දැන් අද හරි ආඩම්බරයි ලූෂන්. අද නෙමෙයි මේ ආඩම්බරකම ඇති වුණේ ඔබේ නම මේ කලා ලෝකේ ඉදිරියට එනකොට. ඇත්තටම අපිට ගොඩාක් ඇසුරු කරන්න කාලය අඩු වුණා. මං හිතාමත්ම අවිවේකී ස්වාමි පුරුෂයෙකුගේ බිරිඳක්. මට ගොඩාක් යුතුකම් ඉෂ්ට කරන්න සිද්ධ වුණා. ඒ නිසා අපේ ඇසුර ටිකක් හිටියා, මග හිටියා. ඒ කෙසේ වෙතත් අපේ හදවත් හැමදාම එක වගේ. මගේ සමීප මිතුරියත් ඇගේ හදවතත් ඒ වගේමයි. ඈත් ඉතාමත්ම අවිවේකී රංගන ශිල්පිනියක් වුණා මං අවිවේකී ඉතාමත් ඉහළ සංගීත වේදිකාවේ බිරිඳක් වුණා ඉතින් අපි දෙදෙනා ඉඳීට හමු වුණාම ඔබ ගැන කතා කරනවා අද මේ අවස්ථාවේ ඈ හිටියා නම් කොයිතරම් සතුටු වෙයිද මං සතුටු වෙනවා ඈ වෙනුවෙන් ඔබ අද ප්‍රවීණත්වයේ ඉහළටම ගිය කෙනෙක් එදා අපි ඉතාමත් බොළඳ බොළඳ හිතවතු හිතවතියන් දෙදෙනෙක් සමග හිටි ඔබ හිතවතෙක් අද ඔබ ඉන්න තැනට මම ගොඩාක් ගරු කරනවා ආදරය කරනවා අපේ ජීවිතේ ගොඩාක් දුර දැන් ගිහිල්ලා ඉවරයි තව පොඩි කාලයයි අපිට තියෙන්නේ අපේ සමීපතාවය ඉදිරියට තැනක ගනිමු මගේ හිතවතියත් එසේමයි ඒ මම හිතන ඔබට විශාල සතුටක් වේවි ඔබ නොදන්නවට මං එය දන්නවා එහෙනම් ඔබ සැමටම ස්තුතියි මේ මහා රචකයාණන් ඒ වගේම රංගන ශිල්පියා ඔබලා ගාවට පැමිණ ඔබලාට වචනයක් හෝ කතා කිරීම ඔබලාට නම්බුවක් ඔබලා ගාව අපි දෙදෙනාගේ පැමිණීම ඇත්තටම අපටත් ලොකු නම්බුවක් ඉතින් මගේ ආදරණීය සොයිරාණෙනි ඔබට දීර්ඝායුෂ වේවා අපේ සමීප සම්බන්ධතාවය තව තවත් රැක ගන්න මම උත්සාහ කරනවා ස්තුතියි ආදරය හැම විටම හිමිවීමක්මද ඔබ හමුවේ ගැයීමට මේ ආරාධනය වෛද්‍ය මිහිරි දිසානායක අහසින් තර
ලූෂන් බුලසිංහලයන්ගේ මේ ගීත අවලෝකන වින්දනාත්මක සන්ධ්‍යාවේ අවසන් භාගයට ළඟා වෙමින් සිටිනවා. තව ගීත තුනයි ඔබට අහන්න තිබෙන්නේ. නමුත් අපිට කතා නොකර අත්තරින්න බැරි ප්‍රබල ගීතයක් තමයි විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන සිරියහනේ ලනුවිහිරි සුසුම් හෙළන රැ මකුළු දැලින් සිරිසිරියේ වියන් බඳින රැ යටලියේ නාරිලතා මල් පූදින්නේ කියන මේ විශිෂ්ට ගීතය මේකත් ලියලා තියෙන්නේ ලූෂන් බුලස්සිංහලද කියලා අපිට පුදුමයක් ඇති වෙනවා. වරක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ප්‍රකාශ කළා තනිකඩෙක් වන තමාටවත් තනිකඩකම ගැන මේ තරම් ප්‍රබල ගීයක් ලියා ගන්න පුළුවන් වෙලා නැහැ කියලා. ඇත්තටම ලූෂන් බුලස්සිංහලෙනි කොහමද ඔබ මේ ලිව්වේ? තනිකම කියන එක ඉතින් හොඳට අත්විඳලා තිබුණා එක්තරා කාලෙක. ඊට අමතරව ඔය ගීතය ඇත්තටම මම මේ එඩ්වඩ් ජයකොඩිට ලියපු එකක් නෙමෙයි. ඔය ගීතේ මම ලිව්වේ අමරදේව මහත්මයා එක දවසක් ගුවන්විදුලියේදී මට කිව්වා එයාගේ සරලගී වැඩසටහනකට ගීතයක් ලියලා දෙන්නයි කියලා. මම ඔය ගීතය ලිව්වේ තනිකම හුඟක් වියපත් වෙනකන් දරාගෙන හිටපු මිනිස්සෙක් ගැන හිතලා. ඒ කියන්නේ අමරදේව මහත්මයාගේ වියපත් වීමත් එක්ක සමානව යන ගීතයක් හැටියට මම කල්පනා කළේ. ඒක තරුණ එඩ්වඩ් ජයකොඩිට ලියපු එකක් නෙමෙයි. ඔය ගීතයට පාදක වෙච්ච හැඟීම මගේ තුළ ඇති වෙලා තිබුණේ මම පාමංකඩ ජීවත් වෙනකොට මගේ ගෙදර ඒ ගේ ඉස්සරහා පිට හිටියා එක්තරා තනිකඩ වයෝවෘද්ධ මිනිස්සෙක්. කියන්නේ මගේ තාත්තගේ වයස එක්කෙනෙක් තනියෙන් ගෙදර ජීවත් වෙන. උයාගන්නේ තනියෙන්.
මම දකින්නවා සමහර වෙලාවට එයාගේ ස්තූපුවේ ඉඳගෙන ගොටුකොළ මැල්ලුම හදාගන්න ලූණු ලියනවා මම මේ ඔක්කොම බලාගෙන ඉන්නවා මම කල්පනා කළා මේ මිනිස්සයාගේ ජීවිතේ දැන් අපි තරුණ කාලේ ගෙවිගෙන යන මේ එතකොට තමයි මට ඇති වුණේ හැඟීමක් මෙයාට කොහොමද මේ තරුණ කාලේ මෙයා හිතුවේ අද කොහොමද හිතනව ඇත්තේ කියන එක හිතලා තමයි ඔය ගීත සංකල්පනාව ආවේ එහෙම නමුත් ගීතේ ලිව්වේ අමරදේව මහත්මයා නමුත් අමරදේව මහත්මයා මේක ගායනා කළේ නැහැ මම ඇහුවෙත් නැහැ ගීතේට මොකද වුනේ කියලා ඒ ඉල්ලලා දුන්නා ඉතින් එතනින් එහාට මම අහන්නේ නැහැ එක දවසක් මම රූපවාහිනී සංස්ථාවේ සේවයේ ඉන්නකොට එතන මම ගුවන්විදුලි ගිහිල්ලා එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයා මාව හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නවා කියලා මට පණිවිඩයක් ආවා මං ගිහින් බැලුවා ඇයි කියලා මං අහුවා ඇයි නෑ ලූෂණ අය මෙහෙම ඔයාගේ ගීතයක් මේ ශ්‍රී ලංකාවේකට මම ගායනා කළා ඒකට මෙහෙම පොඩි ඔයාට මුදලක් තියෙනවා ඒක දීලා යන්නයි ආවේ කිව්වා මං කොහොම නැහැ මං ඔයාට ගීතයක් ලියුවේ නේ නෑ නෑ මේක මට හම්බුනේ මේ අමරදේව මහත්මයාගේ ගෙදරින් හම්බුනේ කිව්වා මං කොහේන ප්‍රශ්නයක් නැහැ මට මුදල් එපා කියලා මං යාව පිටත් කළා ඒක තමයි ඕකේ අනිත් කතාව ඉතින් ඒ ඒ ඒ හැංගීම මාතොල ඇති උනේ ඇයි අමරදේව මහත්මයා මේක ගායනා නොකළේ එතකොට තමයි ඒක කනෙක්ට් වෙන්නේ අර කොලොන්තොටත් එක්ක හැමතිස්සෙම යා වචන වලට බය වෙනවා ඒකයි ඒ වෙලා තියෙන්නේ දැන් කොලොන්තොට ගායනා කරන්න ඉස්සෙල්ලා තමයි ওই ගීතේ මම යාට ලියලා දුන්නේ මේ ගීතේ කොහොම හරි අමරදේව මහත්මයාගේ ගෙදරින් එඩ්වර්ඩ් ජයකොඩි මහත්තයාට ගිහිල්ලා තියෙනවා කොහොමද ගියාද කියලා මම දන්නේ මේ ගීතේ ඇත්තටම අන්තර්ගත වෙන්නේ තනිකඩෙක්ගේ ජීවිතයේ පාළුව දුක වගේම ඔහුගේ රොමැන්ටික් මානසික ලෝකය මේ ගීතය තුල චිත්‍රණය වෙනවා මෙහි එක් අපූර්ව සංකේතයක් භාවිත කරනවා යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ කියන පදයෙන් ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු වන ස්ටෙපෙන් මැලෑමේ ඔහු තමයි මේ සංකේතවාදී ලෝකයට හඳුන්වා දුන්නේ මං හිතන්නේ අපේ රටේ ගීත රචනා සාහිත්‍යයට ප්‍රබලම සංකේතයේ යෙදුවේ ලූෂන් බුලසිංහලයන් කියලා ඒ යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ කියන ඒ යෙදුමේ හොඳයි එහෙමනම් අපි මේ ගීතය අහමු තනිකඩ යෞවනියෙකුගේ හද ගැස්ම රාවේ ගීතමත් කරන්නට මේ ආරාධනය වෛද්‍ය හෙෂාන් යක්කනේ නාරිලතා මල් පොදින්නේ
අවසාන ගීතයේ වෙතට මේ වෛද්‍යවරුන් ගීත ගායනා කරනකොට මට දැනුනේ ඔවුන් නිවැරදිම වචනය නිවැරදිම භාෂා භාවිතයේ ගායනා කරන්න කොයිතරම් උනන්දු වුණාද කියන එක. තැනක දෙකකදී ඇරෙන්න එක වචනයක්වත් ඔවුන් වැරද්දුවේ නැහැ. නමුත් අපේ ඇතම් ප්‍රවීණ ගායිකාවන් නමෝ නමෝ මාතා කියනකොටත් අපේ ජාතික ගීය වරද්දනවා නමෝ නමෝ මහතා කියලා කියනවා. මෙබඳ යුගයක මේ වෛද්‍යවරුන් මේ පදමාලා නිවැරදිව ඒ වදන් භාවිතයේ සොයාගෙන ගායනා කිරීම ඉතාම සුන්දර අත්දැකීමක් අපිට අහන්න ලැබුණා. ඉතින් මේ අවසාන මොහොතේ ලූෂන් බුලසිංහලිනි අවසාන ගීතය අහන්න පෙර ඔබට මොකද හිතෙන්නේ අද මේ සුන්දර සන්ධ්‍යාව මේ ගීත සන්ධ්‍යාව පිළිබඳව? මං හිතන්නේ මගේ ජීවිතයේ මේ තරම් ගීත සංඛ්‍යාවක් මං එක තැන ඉඳගෙන අහපු පළවෙනි දවසවල මම ලියපු මේ තරම් ගීත සංඛ්‍යාවක් මං එක තැන ඉඳගෙන කවදාවත් අහලා නැයි. අද තමයි එහෙම අත්දැකීමක් මට ලැබුණේ. ඒ වගේම මගේ ජීවිතේ මට උපහාර උත්සව කියලා එහෙම දේවල් වෙලත් නැහැ. මේ එකම එක වතාවක් මගේ ගීතවලින් පොත් දෙකක් නිකුත් වෙච්ච අවස්ථාවේ අනේ පුංචි කාලිදාස කියලා පොඩි උත්සවයක් පැවැත්වුවා. ඒකෙදි මගේ ගීත කීපයක් ගායනා කළා. නමුත් මේ තරම් ගීත සංඛ්‍යාවක් ඒ උත්සවේදීවත් ගායනා කළේ නැහැ. ඒකෙන්ද මට හිතෙනවා මේක මට අමතක නොවන සන්ධ්‍යාවක් වේවි. හැමදෑම මේ අවස්ථාව මට උදා කරලා දුන්න ඒ වෛද්‍ය කලාකවයට, මන්සල කවාකවයට, කලාකවයට මගේ කෘතඥතාවය පිරිනමනවා. ඒ වගේම මේ උත්සවයේ ඇතිවෙන්න මූලික අදහස මට ඔළුවට දැම්මේ වෛද්‍ය චන්ද්‍ර ජයසූරිය මහත්මයා. මම නිවැරදිද දන්නේ නැහැ නම කිව්වා. එතුමිය තමයි මේ නිරංජලා සරෝජිනී මහත්මියගේ හිතවතියක්. එතුමියගේ හිතට තමයි මේ අදහස ඇවිල්ලා. නිරංජලා මහත්මියක කතා කරලා, නිරංජලා මහත්මිය මට කතා කරලා මෙහෙම දෙයක් කරනවා. මොකද හේතුව මම මගේ ජීවන අත්දැකීම්වල මතක සටහන් කියලා පොතක්
මුද්‍රණය කිරීමේ කටයුත්තක යෙදලා ඉන්නවා මගේ මිත්‍ර සමුද්‍ර වෙත්තසිංහ සමග. ඒකෙදි අපට ඒ සඳහා බරපැන දරා ගන්න තියෙන අමාරුව හින්දා මේ කාරණාව මම ඒ චන්ද්‍ර ජයසූරිය වෛද්‍යතුමීට කිව්වා. එතකොට තමයි තුමී කිව්වේ අපි පුළුවන් තරම් ඔයාලට උදව් කරන්න මෙහෙම දෙයක් අපි කරනවා කැමතිද කියලා. මං කිව්වා කමක් නැහැ කියලා. ඉතින් එතුමියගේ මේ මූලිකත්වය තමයි අද මේ සංදේහවට හේතුපාදක වුනේ. ඉතින් එතුමියටත් ගරු කරනවා මේ මොහොතේ මං එතුමිය සිහි කරලා එතුමිය මේ මේ වෙලාවේ දිවයිනේ නැති නිසා. නමුත් එතුමිය මට කතා කළා මේ දවසේ මෙහෙම දෙයක් කරන එක ගැන. එයාගේ ආශිර්වාදයේ පතලා. ඉතින් මේ හැම දිනාටම අද මේ ගායනා කරපු වෛද්‍යවරු සියලු දෙනාම මං පුදුම වුණා. ඇත්තටම වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් මේ තරම් කලා සංවේදීතාවයකින් සංගීතයට මේ තරම් ඇල්මකින් ඒ ගායන හැකියාව ලබා ගනිමින් මෙවැනි සංදේශාවක් පවත්වන්නට ඒ ශක්තිය ඒ අයට ලැබීම ගැන මගේ හිතේ පුදුමයක් ඇති වුණා. වෛද්‍යවරු අපි දන්න වෛද්‍යවරු කලාව සමග ඉන්නවා මං දැකලා නැහැ අපේ තරුණ කාලේ පොඩි කාලේ. මට වෛද්‍යවරයෙක් හැටියට කලාවට හිතැති කෙනෙක් මුලින්ම හම්බුනේ මගේ නාට්‍ය දර්ශන මට උදව් කරපු වෙලාවේ රංජිත් පතරණ කියලා විශේෂඥ වෛද්‍යවරේ. ඉතින් මම හිතනවා මේක හොඳ පූර්වාදර්ශයක් වේවි. වෛද්‍යවරු මිනිසුන්ගේ සෞඛ්‍ය වමනක් නෙමෙයි සුවපත් කරන්නේ. වෛද්‍යවරුන්ට පුළුවන් මිනිසුන්ගේ අධ්‍යාත්මයක් සුවපත් කරන්න කියන එක ඔප්පු කරපු එක අවස්ථාවක් ඇටියෙන මට මේක දක්වන්න පුළුවන්. ඒ නිසා ඒ වෛද්‍ය වෘත්තියට මගේ ගෞරවය උදකරමින් මම ඔබෙන් සමග ගන්නවා. අපි නැවත පුළුවන් වුණොත් හමු වෙමු. ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනය, නැවත හමු වෙයි. බොහොම ස්තුතියි ඔබ හැමට අද මේ සන්ධ්‍යාවේ අප සමග එකතු වුණාට. හොඳයි, මේ සුන්දර සංගීතමය ගීතමය සන්ධ්‍යාව සංවිධානය කිරීමට කැප වූ වෛද්‍ය අජිත්, වෛද්‍ය ශාන්ත ඇතුළු මේ කණ්ඩායමට, මේ සින්දු කියන දොස්තර මහත්තුරුන්ට අපි ස්තුතිවන්ත වෙමින් මේ සන්ධ්‍යාව නිමාවටපත් කිරීම සඳහා අවසන් ගීතය සඳහා ආරාධනා කිරීමට මම සඳුන්ට ආරාධනා කර සිටිනවා. පුතු ඇවිත් පරිසරයේ පිබිදිලා ආදරයෙන් ගැයීමට මේ ආරාධනය විශේෂඥ වෛද්‍ය කාන්ත ජයසේන වෙත. මං වගේම බාල සන්දියේ
එකඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ ගීත රචක සහ නාට්‍යවේදී ලූෂන් බුලත් සිංහලයන් සහ ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක සමුද්‍ර වෙත්තසිංහ මහතාට මම ඉතා කරුණාවෙන් සහ ගෞරවයෙන් ආරාධනා කරනවා ප්‍රධාන අසුන් වලින් අසුන් ගන්නා ලෙස. ගුවන් විදුලි සංස්ථාවේ ශබ්ද විකාශන ශිල්පී ආනන්ද පද්මසිරි මහතා මතක් කිරීමට මම මේ මොහොත පාවිච්චි කරනවා. ඔහු අපේ අද දුන් සහයෝගයේ ඉතාමත් ලොකු සහයෝගයක් ලබා දෙන අද අපේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා. දැන් අපි සූදානම් වන්නේ ලූෂන් බුලත් සිංහලයන් විසින් රචනා කරන ලද අලංකාර නාට්‍ය කීපයක් ඔබ හමු වේ ගැනීමටයි. අපි ආරාධනා කරනවා ඔබ රසික ඔබ සැමටද අප සමගින් මේ සඳහා සහභාගී වෙන බැවින්. Thank you.
කලනු මිතුරු මද පියතරු සුසුදු වලා කැරලි බලසති මේ මද දිග ඇදිරු අහස සූරණ මැදුරු ආරති පැත්තේ සොඳුරු සල් පිළ මැද දෙව්ලොව නැති සැප විකුණන්නේ නුවරු රිසි රිසි දේගෙන මසුරන් තමයට දෙන්නේ නිබඳ සිඳලා තැවෙන්නේ සෝභාවදී මේ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියතරු සුසුදු වලා කැරලි බලස කිමි මග දිග ඇදිරු අහස සූරණ මැදුරු දේතු කාරලියන් ගත විලවුන් මූණ සිඹින්නා සාටක උලෙයි ගන්නාරි ලතා මල් පුබු දින්නා ආගලියන් ගත විලවුන් මූණ සිඹින්නා සාටක තුලේ රන්නානි ලතා මල් පුදින්නා දැසින් නමසන බස් ගැගුණදරක් විවර කරන්නේ එලි පිට ඇත අවගෙලි කිසිවෙකු මැසි විලි නොකියන්නේ උගාවදේ මේ පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු වලා කැරලි පලස මග දිග ඇදිරු අහස සූරණ මැදුරු සනකෙලි පුරා හඳේ තිගිනි හවන් අල්පි පිදෙන්නා ඇසුවන් දුක් සින්දන කී සින්දු සමන පිනන්නා සනකෙලි පුරා හඳේ තිගිනි හවන් අල්පි පිදෙන්නා ඇසුවන් දුක් සින්දන කී සින්දු සත හත සෙල සලසා අතකින් මදු විත පුරවන්නේ සෞදිය පුරණ ලඳක් රහුසුනේ තක් පාලු කපන්නේ සූභාවදේ මේ පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු වලා කැරලි පලස කිමේ මග දිග ඇදිරු අහස සූරණ මැදුරු සූභාවදේ මේ පුරසිරි විසිතුරු බලනු මිතුරු යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දු සිටින තැනා යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දු සිටින තැනා ළඟම නැතේ දුරක නැතේ ළඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ පා ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දු සිටින තැනා යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දු සිටින රාජ ධර්ම කළ තෙද වීර රජුන් නැත ඇස් ඉදිරියේ නුඹ ළඟ ඇස් ඉදිරියේ නුඹ ළඟ අතීතයේ ස්ටෝරුවේ එදා ඉදන් මම නිදි මර මර මුර කොට වෛරව බිලි පුද කොට රැකගත්තේ නුඹ ළඟ රැකගත්තේ නුඹ ළඟ යස ඉසුරු පිරුණු තැනා සිරිදෙව්දු සිටින තැනා
වරු රජ මෙතිවරු යස රාජ බිසෝවරු ගල කෙලි සෙල්ලම් දැක තව කාසිදියන් මට තව තෑගිලියන් මට මද තෑගිලියන් මට රජවරු රජ මෙතිවරු යස රාජ බිසෝවරු ගල කෙලි සෙල්ලම් දැක තව කාසිදියන් මට මද තෑගිලියන් මට මද තෑගිලියන් මට යස ඉසුරු Tirunu tenaa